අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාලෝලී ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා කරද්දී එහි ප්‍රවර්ධනය පිළිබඳව කතා කරද්දී සුවිශේෂ සංදිස්ථාන කිහිපයක් අපට හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා ඉතින් මේ සංදිස්ථාන අතර ඊටාම වැදගත් සංදිස්ථානයක් දැනට වසර 3කට ඉහතදී සනිටුවන් වුණා එවැනි කිසිවක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයට අති මහත් දායකත්වයක් ලබා දුන්නා වූ ඊටාමත්ම දවන්ත පෞරුෂයක් වන ගාමිණී දිසානායක මැතිතුමන් සීකරණුවස් එතුමන්ගේ නමින් සෑම වසරකම ක්‍රිකට් සමරු දේශනයක් පවත්වන්නට කටයුතු සූදානම් කළා. ඉතින් එහි තුන්වැනි අදියරයි අපි අද මෙසේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ආදරෙන් ඔබ පිළිගන්නට කැමැති ස්පෝර්ට්ස් ඉන්ෆෝ ගාමිණී දිසානායක ක්‍රිකට් සමරු දේශනයේ තුන්වැනි වසර සඳහා. ඉතින් පළමු වසර දෙක අතිශයින්ම සාර්ථක වුණා. ප්‍රථම නැත්තන් එහි සමාරම්භක අවස්ථාව සඳහා සහභාගි වුණේ ශ්‍රී ලංකාවේ අද්විතීය ක්‍රිකට් නායකයා අර්ජුන රණතුංග. ඉන් අනතුරුව देवनि देशने संदा 2019 वसरेदी मुत्तय्या मुरलीधरन लोके विशिष्टतम दंगपांद्यवन्न सहभागी वुणा इन अनतुरुव 2020 वसर एलंबुणा 2020 वसरेदी अपट वेनदा वगे एकतु वेला एक स्थानयकट एक्रोक् वेला පාසල් සිසුන් පිරිවරගෙන මේ කාර්ය කරන්නට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඔබ දන්නවා රට තුල ඒ වගේම ලෝකෙ තුල තිබෙනා වූ යම් යම් සීමා බාධක මැදේ තමයි අපට 2020 වසරේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ගාමිණී දිසානායක ක්‍රිකට් සමරු දේශනය පවත්වන්නට සිදු වී තිබෙනේ. ඉතින් ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය එහෙම වුණාය කියලා මේ වැඩේ කල් දානට හෝ එය නොකර සිටින්නට හිතාගත්තේ නැහැ. කෙසේ හෝ අභියෝග ජය අරගෙන එය සිදු කරන්නට උත්සාහ කළා. ඒ ප්‍රතිඵලයක් ලෙස ඔබ සහ මා මෙසේ හමු වෙනවා අද දවසේදී 2020 ස්පෝර්ට්ස් ඉන්ෆෝ ගාමිණී දිසානායක ක්‍රිකට් සමරු දේශනය සමග. ලයනල් ගාමිණී දිසානායක මැතිතුමා 1981 වර්ෂයේ ජුනි මාසය ස්ථානය එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගන කමිටු ශාලාව ඒ ශ්‍රී ලංකේය ක්‍රිකට් වංශ කතාවේ තීරණාත්මකම දිනය විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් ඉදිරියේ පූර්ණ සමාජිකත්වයේ හිමි රටක් බවට පත්වීම සඳහා ඇති උරුමය හා අයිතිවාසිකම පිළිබඳ කරුණු දක්වන්නට ලැබුණු එම මහාර්ග අවස්ථාව කිසිසේත් අපතේ නොයවන්නට හෙතෙම වග බලා ගත්තා. තමන් නිරූපණය කළ දේශපාලන භූමිකාව තුළ ප්‍රතිහාරයන් පෑමට තරමක් සමතෙක් වූවත් තිරනාත්මක මොහොතක එළඹි ජගත් ක්‍රිකට් කවුන්සිල සැසිය පැවැත්වන්නට යෙදුණු කමිටු ශාලාව තුල හෙතෙම මොහොතකට තනිවිය. එහෙත් ඇසිල්ලකින් තම චිත්ත ධෛර්යය නංවාගෙන රට වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමට ඔහු ඉටාගත්තේය. ජන්මයෙන් උරුම වූ පෞරුෂයත් චතුර කතිකත්වයත් සහ භාෂා හැකියාවත් තම මව්බිමට හිමි උරුමය රැකගැනීම සඳහා අවශ්‍යම මොහොතේ අවියක් කරගැනීමට හෙතම යොහසුලුය. කමිටු ශාලාව දෙදරවමින් මතු ගාම්භීර ස්වරයෙන් ඔප්නැංගුණු වාග් කෞශල්‍යයත් චිත්තාකර්ෂණීය දේශනය ජගත් ක්‍රිකට් පාලකයන්ගේ සිත් වසඟයට ගැනීමට තරම් තියුණු විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1981 ජූලි මාස 21 වැනි දින ICCA පූර්ණ සමාජිකත්වයේ හිමි රටක් බවට පිළිගනිමින් ටෙස්ට් වරම් දිනාගත් 8වන ජාතිය වශයෙන් ශ්‍රී ලංකාව නම් කිරීමයි. ශ්‍රී ලාංකේය ජාතියේ පිනට උපන් ලයනල් ගාමිණී දිසානායකයන් නොවන්නට ශ්‍රී ලාංකේය ජාතීන්ගේ ටෙස්ට් ක්‍රිකට් සිහිනය සැබෑ නොවන්නට හෝ තවත් දශක කිහිපයකින් ප්‍රමාද වන්නට ඉඩ තිබිනි. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහු තුල පැවති අසීමිත ඇල්ම සහ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම උදෙසා පැවති කැපවීම හා පුළුල් අනාගත දැක්ම අන් කවරකුටත් වඩා ප්‍රබල විය. 1941 මාර්තු මස 20 වෙනිදා කොත්මලේදී ලයනල් ගාමිණී දිසානායක නමින් ජන්මලාභය ලද ඔහු
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සිප් 4 හදාරා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥ උපාධිය හදාරා ඉන් අනතුරුව 1988 වසරේදී ජනාධිපති නීතිඥයෙකු වශයෙන් දියුරුම් දුන්නේය. ඉන් නොනැවතුණු ඔහු අධ්‍යාපනයේ වටිනාකම අවබෝධ කරගනිමින් දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් 1992 වසරේදී හිමි කරගත්තේය. එවකට පැවති රජයේ වාරිමාර්ග මහා මාර්ග සහ බලශක්ති කැබිනට් අමාත්‍යවරයා වශයෙන් වසර 6ක පමණ කෙටි කාල සීමාවක් තුළ සාර්ථකව අවසන් කළ කඩිනම් මහවැලි ව්‍යාපාර ව්‍යාපෘති උදෙසා ලබා දුන් විශිෂ්ට නායකත්වය හා මඟ පෙන්වීම තුළින් ලද පන්නරය හරහා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව තුළ විප්ලවීය වෙනස්කම් රැසක් ඇති කරන්නට ඔහු කටයුතු කළා. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයේ පිළිපදව නිරන්තරයෙන් සුබසිහින දකින්නට ඔහු ප්‍රිය කළා. වර්තමානයට වඩා පැහැබර වූ සොඳුරු අනාගතයකට පිය නැගීම සඳහා ඒ අනුව ඔහු පිඹුරුපත් සැකසුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම භාරකාරත්ව මණ්ඩලයේ ප්‍රධානියා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් ඔහුගේ පාලන සීමාව තුළ අභිනවයෙන් මෙට්ලන් පෙදෙස ක්‍රිකට් පුහුණු පාසලත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානයත් පිහිටුවීමට කටයුතු කළ හෙතෙම මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට අඩුපාඩුවක් පැවති ක්‍රීඩා මණ්ඩපාදියේ ඉදිකර වැඩනිමවා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වශයෙන් නම් කිරීමටද කටයුතු කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔහු තුළ වූ අව්‍යාජ අභිප්‍රායන් සහ සුවිශේෂී දැක්ම ජාත්‍යන්තර වශයෙන්ද ගාමිණී දිසානායක නාමය බබලන්නට හේතු වුණා. 1983 සැප්තැම්බර් 19 වනදා ආරම්භ කරන ලද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ බිහි කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු 1985-87 වකවානුව තුළ පළමු උපසභාපතිවරයා වශයෙන් ආසියානු කලාපීය රටවල ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස බාර ගන්නට උරුමකම් කී නායකයන් හඳුනා ගැනීමට ඔහු තුළ වූ විචක්ෂණ බුද්ධිය හා පුළුල් දැක්ම විස්මය දනවන සුළු විය. සුදුසාට සුදුසු තැනත් දක්ෂයාට අවස්ථාවක් ලබා දීම සඳහා ඔහු කළ මඟ පෙන්වීම හමුවේ එම ක්‍රීඩකයන් අයත් සමාජ පන්තිය වැනි වූ පටු නිර්ණායක බැහැරින් බැහැරට ගියා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා විශේෂඥ දැනුම ඇති විදේශ පුහුණුකරුවන්ගේ සහය ලබා ගැනීම පළාත් මට්ටමින් ක්‍රිකට් නැංවීම සඳහා පිඹුරුපත් සැකසීම ග්‍රාමීය මට්ටමේ සිට පාසල් ක්‍රිකට් නගා සිටුවීම ජාතික ක්‍රීඩා කණ්ඩායම සඳහා ඉලක්කගත වැඩසටහනක් හඳුන්වා දීම ආදී දූරදර්ශී තීරණ ගැනීමට හෙතෙම දෙවරක් නොසිතුවේ. ජනතාව වෙනුවෙන් සේවය කිරීමට රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට විනා ජනප්‍රිය තීන්දු ගන්නා නායකයෙකු වන්නට ඔහු කටයුතු නොකළේය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට විනා තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට ක්‍රීඩාව යොදා ගැනීමට ඔහු කිසිවිටකත් උත්සාහ කළේ නැත. ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කටයුතු කළේ තම දෙවැනි ආගමසේ සලකමිනි. ඒ තරමට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැලුම් කළේය. ඒ නිසාම ඇතැම් තීරණාත්මක අවස්ථාවන්හිදී දැඩි සිත්තැවුලට පවා පත්වීමට ඔහුට සිදුවිය. 80 දශකයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් විශිෂ්ට සේවාවක් ඉටු කර විශ්‍රාම ගොස් වසර කිහිපයකට පසු යලිත් බොහෝ දෙනාගේ ඉල්ලීමක් මත ක්‍රිකට් සභාපතිවරයා වශයෙන් තම දෙවැනි සම්ප්‍රාප්තිය පිළිබඳව තීරණයක් ගැනීමට ඔහුට සිදුවිය. ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමේ පිඹුරුපත් සකසමින් තම ජීවිතයේ ළඟා කරගත හැකි සොඳුරුතම සිහිනය දකිනු රිසියෙන් 1994 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ගාමිණී දිසානායකයන්ගේ සම්ප්‍රාප්තිය නැවත වතාවක් සිදුවිය. ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමක් ජගත් ක්‍රිකට් කිරුළ දිනා ගන්නා ඒ සොඳුරු මොහොත තම සියසින් දැක බලා ගන්නට ඉඩ නොදෙන්නට තරම්
ඒ රුදුරු මෙච්ච කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරය අනුකම්පා විරහිත විය. 1994 වසරේ ඔක්තෝබර් මාස 24 වනදා සිදු වූ ඒ මෙච්ච බෝම්බ ප්‍රහාරයෙන් ඉතා වාසනාවන්ත අන්දමින් අකාලේ දැස් පියා ගන්නට ඒ අසහාය නායකයාට සිදු විය. 1996 ලෝක ක්‍රිකට් විජයග්‍රහණයේ සතුට එක් වරක් ලෝක ක්‍රිකට් කිරුළ සිප භුක්ති විඳින්නට ඔහුට නොහැකි වූවත් ඔහු කළ කාර්යභාරය නොවන්නට අර්ජුනලා අරවින්දලා මුරලිලා සනත්ලා මහේලලා සහ සංගලා වැනි ලෝක පූජිත ක්‍රිකට් වීරයන් ලෝක ක්‍රිකට් වංශ කතාවට එක් නොවන්නට ඉඩ තිබිනි. ගාමිණී දිසානායක ක්‍රිකට් වංශ කතාව අමරණීය වන්නේ ඒ නිසාමයි. උපන් නූපන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගාමිණී දිසානායක නාමයට සමතා කෘතවේදීත්වය පුද කළ යුත්තේ ඒ නිසායි. දැන් අපි සූදානම් වෙනවා පොල් තෙල් පහන දැල්වීම සඳහා. පොල් තෙල් පහන දැල්වීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප සමග මේ අවස්ථාවට සහභාගී වෙන්න කීප දෙනෙක් සහභාගී වෙ සිටිනවා. ඒ පිණිසට ආරාධනා කරනවා පොල් තෙල් පහනේ පහන්සිලු ඒකාලෝප කිරීම සඳහා. මුලින්ම මා ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම ප්‍රධාන දේශනය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකාව බිහි කරපු අති විශිෂ්ටතම පාදක පන්දු යවන්න. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ටෙස්ට් තරඟ ජයග්‍රහණ රසකට තමන්ගේ දායකත්වය ලබා දුන්න සුවිශේෂ ක්‍රීඩකයා මෙ වෙන කවුරුත් නෙවෙයි රංගන හේරත්. අපි බොහොම ගෞරවයෙන් ඔහුට ආරාධනා කර සිටිනවා පොල් තෙල් පහනේ පහන්සිලු ඒකාලෝක කිරීම සඳහා. ඒ වගේම ටෙක්ස්ට්‍රිප් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පී.ඒ. නන්දසේන මහතාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම ද චාන්ස් ස්පෝර්ට්ස් බොරැල්ල කළමනාකර අධ්‍යක්ෂ ලසන්ත අමරසිංහ මහතාට, ඒවගේම ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ සභාපති තිලාන් රංගන මහතාට, ඒවගේම ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණි නිලක්ෂී රත්නතුංග මහත්මියට, ඒවගේම ආරාධනා කර සිටිනවා අද දවසේදී වයස අවුරුදු 19න් 15 ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ 2019-2020 ක්‍රිකට් නායකයා අප සමග සිටිනවා අවිෂ්ක පෙරේරා. ඔබටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොල් තෙල් පහන් දැල්වීම සඳහා. හොඳයි බොහොමත්ම ස්තුති පොල් තෙල් පහන දල්වමින් මේ අවස්ථාවට ආශිර්වාද සුබපැතුම් එකතු කර ඔබ සිළු දිනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මා දන්නවා ඔබ නිවසේ සිට අප සමග එක්වී සිටියත් නිවසේ සිට ඔබ මේ කාර්ය සඳහා එක්වී සිටින අතර ඔබගේ සම්පූර්ණ ආශිර්වාදය සුබපැතුම මේ කාර්ය සමග එකතු වෙන බව මා විශ්වාස කරනවා.
හොඳයි මේ වසරේදී බාධක ජයගනිමින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපි මේ ආකාරයෙන් මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන අතරේදී මතක් කරන්නට අවශ්‍යයි මේ ස්ථානයේ ඉතා කීප දෙනෙක් සහභාගී වී සිටියත් දහස් ගණනේ නරඹන ඔබ සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය වෙනුවෙන් මෙම චාම් උත්සවයේ පිළිගැනීමේ කතාව කිරීම සඳහා මම ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ආරාධනා කර සිටිනවා නිලක්ෂි රත්නතුංග ඔබටයි ආරාධනය. आय बोवन स्पोर्ट्स इन्फो गामिनी दिशानायक क्रिकेट देशनेट अपि ओब सम सादरेन पिलिगनु लबनवा स्पोर्ट्स इन्फो अपि विशेषी संकल्पेकट अणुव 2018 वसरेदी आरंभ करन लद क्रिकेट समरु देशने जयग्रही तुन्वेनी वरटत मेवर पवत्तेनवा प्रथमेन्म अद दिन स्पोर्ट्स इन्फो गामिनी दिशानायक क्रिकेट देशने प्रधान आराधित अमुत्ता වන ප්‍රධාන කතිකාව වන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක 2014 ලෝක ශූර 2020 කණ්ඩායමේ සමාජික ගරු රංගන හේරත් මහත්මයා මේ අවස්ථාවේ ඉතා සාගරේ සාදරෙන් පිළිගනු ලබනවා. එමෙන්ම අප අනුග්‍රහායක බවතුන් තුන්වන ද ට්‍රාන්ස්පෝර්ට්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ලසන්ත අමරසිංහ මහතා ටෙස්ට් ක්‍රිප්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පී.ඒ. නන්දසේන මහතාත් ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම අද දින ගාමිණී දිසානායක ස්පිරිට් ඔෆ් ක්‍රිකට් සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා වයස් 19න් 15 කණ්ඩායමේ සමාජික අවිෂ්ක පෙරේරාත් අපි මේ අවස්ථාවේ සාදරයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම අන්තර්ජාලය හරහා द स्पोर्ट्स इन्फो गामिनी दिशानायक क्रिकेट देशने संदहा सहभागीवन नरंबन पासल क्रिकेट खंडायम सह अनेकुत क्रीडा लोलींद मे अवस्थावे सादरेन पिलिगान्न मेतन पटन अपायतने मगिन पातनु लबन द स्पोर्ट्स इन्फो गामिनी दिशानायक क्रिकेट देशने संदहा सहभागीवन में अब समगिन इल्ला सिटिना අද දවසේ අපගේ ප්‍රධාන දේශකයා හඳුන්වා දීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා තවත් සුවිශේෂ පුජ්‍යලෙකුට. ඔහු පිළිබඳව කතා බහ කිරීමේදී ඔහු සංකල්ප මවන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ශ්‍රේත්‍රයේ සමහර විට මුදල් තිබෙනවා සංකල්ප නැහැ. සංකල්ප තියෙන අවස්ථාවලදී මුදල් නැති වෙන අවස්ථාවලුත් තිබෙනවා. කොහොම වුණත් මේ මා හඳුන්වා දෙන්න යන පුජ්‍යලයා සංකල්ප වලින් බහුල වෙච්ච බොහොම පිරුණු පුජ්‍යලෙක්. ඔහු මවන සංකල්ප ප්‍රායෝගික තලයට ගෙනෙන්නටත් ඔහුට ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාවලිය ඔහු ඉෂ්ට කරන්නට ශක්තිය ධෛර්යය තියෙන පුජ්‍යලෙක්. ඉතින් ඒ නිසාම ඔහුට අවස්ථාවක් ලැබුණා දැන් වසර ගණනාවකට පෙර සිල්ක් ස්පෝර්ට්ස් අවෝඩ් නමින් ක්‍රීඩාව සඳහා වෙන් වූ සම්මාන වල ලක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්නට. ඉතින් ශ්‍රී ලංකාවේ රජයේ හෝ කිසිදු ආයතනයක් එවැනි සම්මාන වල ලක් හිතලවත් නැති කාලවකවානුවක ඔහු ඒ ආරම්භ කරලා නොකඩවා පවත්වාගෙන යනවා. ඉන් පසුව තමයි රජයේ විසින් සහ ක්‍රීඩා අමාත්‍යාංශ විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සම්මාන වල ලක් සූදානම් කළේ. ඒ වගේම ඔහු ක්‍රීඩාව හා සම්බන්ධ නිෂ්පාදන ක්‍රීඩාව හා සම්බන්ධ ආයතන එකතු කරගෙනමින් ඉතාමත්ම විශිෂ්ට ප්‍රදර්ශන කිහිපයකත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය මුල් කරගෙන පවත්වන්නට කටයුතු කළා. ඒ සියල්ල සාර්ථක වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු මෑත කාලයේදී තැබුවා වූ දවන්තම පියවර තමයි ක්‍රීඩාව සඳහා කළමනාකාරීත්වයන් ඇති කරන කළමනාකාරීත්වයන් ගොඩනගන සහ කළමනාකරුවන් පුහුණු කරන්නා වූ Institute of Sports Management එහෙමත් නැත්නම් IOSM කියනවා ආයතනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම. මේ ආදි වශයෙන් තව බොහෝ දේවල් ඔහු ක්‍රීඩා ශ්‍රේත්‍රයට කර තිබෙන අතර ජාත්‍යන්තරයේ පවා ඔහුගේ මේ ක්‍රීඩාව වෙනුවෙන් තිබෙනා වූ කැපවීම උනන්දුව සහ උද්‍යෝගය තේරුම් අරගෙනමින් ඔහු මේ වන විට තෝරාගෙන තිබෙනවා Glorious World Sports Awards සම්මාන උළෙලේ නාම යෝජනා මණ්ඩලයේ සමාජික එක්සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස. ඉතින් මෙවැනි ක්‍රීඩාවට විශාල සේවාවක් මේ වෙනකොටත් කර තිබෙන. ඒ වගේම ඔහුගේ වයස හා සංසන්දනය කර බලන විට තව ඉතා විශාල සේවයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සහ මාධ්‍යට එක්ව කරන්නට හැකියාව තියෙන දවන්ත පුද්ගලෙක්. මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ ගරු සභාපතිතුමන්ට තිලාන් රංගලට මේ වේදිකාවට. අයිබුවන්
2018 ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය විසින් සංවිධානය කරපු සංකල්පයකට අනුව පවත්වන ලද ක්‍රිකට් ඉන්ස්පිරේෂන් ගාමිණී දිසානායක ලෙක්චර් කියන ක්‍රිකට් සමරු දේශනයේ තුන්වන අදියර තමයි අද දවසේ පැමිණලා තියෙන්නේ. ඇත්තරම මගේ කාර්ය අද දවසේ ප්‍රධාන ආරාධිත කතිකයා වශයෙන් මේ අවස්ථාවට සහභාගී වෙන හිටපු ටෙස් ක්‍රිකට් නායක රංගන හේරත් මහත්මාව ඔබ තමුන් වහන්සේලාට හඳුන්වා දීවම. ඇත්තටම මේක විශේෂ අවස්ථාවක්. ඇත්තටම කියනවා නම් 2018 වසරේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ අපේ ආයතනයේ සංකල්පයකට අනුව මේ ක්‍රිකට් ඉන්ස්පිරේෂන් ගාමිණී දිසානායක ලෙක්චර් කියන නමින් ක්‍රිකට් කතිකාවක් ඇති කරන්න අපි තීරණය කරා. ඒකට හේතුව ඇත්තටම අපි හිතුවේ මේක මූලික වශයෙන් ලංකාවේ ක්‍රිකට් වල දියුණුවට මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ මට්ටමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මට්ටමින් කරන්න පුළුවන් ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි මේ කරලා දේවල් තියලා අතරේ නොකරනු දේවල් කීපයකුත් තියෙනවා. ඉතින් ඒ හිඩස අඳුරා ගනිමින් අපි හිතුවා හැමදාම කවදත් ක්‍රීඩකෙයින්ට ක්‍රීඩාව විතරක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ මනසටත් යම්කිසි ආහාරයක් අවශ්‍යයි. ඒ කියන්නේ ක්‍රීඩාවෙන් ඉදිරියට යනවා නම් තමන්ගේ මනස ශක්තිමත් කරගෙන අභිප්‍රේරණයක් ඇති කරගෙන ආත්ම විශ්වාසය ගොඩනගාගෙන යන ක්‍රීඩකයා තමයි අන්තර්ජාතික තලයට යන්න පුළුවන් කියන කාරණාව අපි පෞද්ගලික විශ්වාස කරා. ඉතින් ඒ අනුව ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හමාර කරනවත් එක්කම ජාතික තලයට පිපෙන මල් වගේ ඉන්න අපේ විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ අවශ්‍ය අභිප්‍රේරණය මුල් අවස්ථාවේදීම ලබා දීම තමයි අපේ අරමුණ උනේ. එහෙම නැතු ඒගොල්ලෝ ජාතික කණ්ඩායමට ආවට පස්සේ අභිප්‍රේරණ දේශනයක් තියලා හෝ ක්‍රීඩා මානසික සෞඛ්‍ය පිළිබඳව හෝ වෙනම ඒ එච්චර ලොකු ගමනක් ගියනකන් ඉඳලා ඒගොල්ලන්ට කතා කරනවට වැඩිය ආරම්භයේදීම මේ අවශ්‍යතාවය හඳුනාගෙන මේ ඒ ළමයින්ට ඒ ගමන යන්න අවශ්‍ය මූල් අවස්ථාවේදී මේ අවශ්‍ය ඔක්සිජන් එක දෙන එක තමයි අපිට ඒ කියන්නේ අපේ බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ අරමුණ ඇතිව තමයි අපි මේ ක්‍රිකට් සමරු දේශනය පටන් ගත්තේ. මේක පටන් ගන්නකොට ඇත්තටම අපි හිතුවා මුලින්ම ලංකාවේ ක්‍රිකට් වලට වැඩිපුර උනම සේවයක් කරපු විශිෂ්ටතම එක් සිහිපත් කරමින් මේ වැඩේ කරන්න පුළුවන් අපිට තවත් මේක ඓතිහාසික වැඩසටහනක් වෙයි කියලා. ඉතින් ඒ අනුව අපි ගරු ගාමිණී දිසානායක මැතිතුමන් දිවංගත එතුමාට කරන ගෞරවයක් විදිහට එතුමා ක්‍රීඩා වෙනුවෙන් කළ අප්‍රතිහත කැපකිරීම සහ එතුමාගේ ක්‍රීඩා වෙනුවෙන් කළ ආදරය සනිටුහන් කරන්න සහ අනාගත පරම්පරාවටත් ඒ ගැන මතක් කරලා දෙන්න කියන කාරණාව මුල් කරගෙන අපි තීරණය කරා එතුමාගේ නමින් මේ දේශනය නම් කරන්න. ඉතින් ඇත්තටම අපේ ආමන්ත මතක් කරා වගේම මේකේ හොඳ ආරම්භයක් ගන්න ඕන තැනින් අපි හොඳම ආරම්භය ගන්න ඕන කියලා හිතුවා. ඒ අනුව මම හිතන්නේ ලංකාවේ මෙතෙක් රටට ගෙන ආපු විශිෂ්ටතම කීර්තිය 96 ලෝක කුසලානයේ ජයග්‍රහණය කරපු කණ්ඩායමේ නායකතුමා ගරු අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ පියවර ආරම්භ කරා. ඉන් අනතුරුව ඒ වගේම ලෝකයේම විශිෂ්ටතම එක් බවට පත්වෙච්ච අපේ ආසහාය ක්‍රීඩක මුතය මුරලිදරන් මහත්මාත් දෙවෙනි දේශනයට සම්බන්ධ වුණා. ඒ පියවර දෙක අපි අවසන් කරලා අපි ඊළඟට කල්පනා කරා කවුද මේ වතාවේ මේකට ආරාධනා කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ මතක් කළ යුතුමයි මගේ ආදරණීය හිතවත් කුෂිල් ගුණසේකර මැතිතුමා. එතුමා තමයි මේ අපේ ක්‍රිකට් සමරු දේශනය දේශකයන් තෝරාන මණ්ඩලයක් තියෙනවා. මේ මණ්ඩලයේ සභාපතිතුමා ඇත්තරම මේ මණ්ඩලයේ තව කටයුතු කරන සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ආනාපුංචේවා මහත්මයා, අනිත් කෙනා තමයි සිදත් එත්තමුණි මහත්මයා. ඉතින් අපි මේ ත්‍රිපුද්ගල කමිටුවත් එක්ක මමත් වාඩි වෙලා තමයි මේ කාටද අපි අවුරුද්දකට එක වතාවක් මේක තියෙන්නේ කාටද අපි ආරාධනා කරන්න ඕනේ කියන එක තීරණය කරන්නේ. ඉතින් එතෙන්දී ඉහළින්ම හිටපු කෙනෙක් අපේ ආදරණීය රංගන අයියා, බොහොම අපිත් එක්ක හිතවත් සහ ශ්‍රී ලංකාවේ මං හිතන්නේ ක්‍රීඩාවට මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවෙනි වෙන සේවයක් කරපු විශිෂ්ටතම ක්‍රීඩකයා විදිහට තමයි මම දකින්නේ එතුමාව. ඉතින් මම ඇත්තටම කුෂිල් අයටත් යෝජනා කරා, කුෂිල් අයත් අපි මාත් කතා කරලා රංගන අයට ආරාධනා කරන්න. ඒකේ පොඩි දෙයක් කියන්නත් ඕනේ. ඇත්තටම ගොඩක් වෙලාවට දෙවෙනි සමරු දේශනය කරන්න ඉඩ තිබුණා අපේ රංගන අයියා. මතක ඇති රංගන අයියට පුතේ මුරලිදරන් අපිට මේකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේදී හදිසියේ මුරලිදරන්
අවශ්‍ය වුණා ඉන්දියානු සංචාරයකට ක්‍රීඩා ක්‍රිකට් සංචාරයකට සහභාගී වෙන්න. ඒ වෙලාවේ අපි පොඩ්ඩක් ඒ අවස්ථාව මගහැරෙන්න ඉඩ තිබුණා. ඒ වෙලාවේ තමයි අපි ඉස්සෙල්ලම රංගනයට කතා කරේ. කතා කරලා රංගනය කැමති වුණා ආරාධනා කරපු සැනින්ම රංගනයට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කොහොමද ඇවිල්ලා වැඩේ කරන්න ඕනේ කියන එක විතරයි තිබුණේ. කතා කරන්න දෝනේ සාකච්ඡා කරන්න ඕනේ කියන කාරණා විතරයි තිබුණේ ප්‍රශ්නෙකට. ඉතින් එතකොට ඒ වෙලාවේ රංගනය කැමති වෙලා මුරලිදරන් ඒක නිසා මගහැරලා ඉන්න වෙලාවක නැවතත් සති කීපයකට පස්සේ ආයිත් මුරලිදරන් මහත්මයා කිව්වා මට මේකට සහභාගී වෙන්න පුළුවන් කියලා. දැන් මට හරි මේ ගැටලුවකට මුහුණ දුන්නා. මං ටක් ගාලා කෝල් එකක් ගත්තා කුෂිල්ලායට. කුෂිල්ලායි දැන් හරි ප්‍රශ්නේ මේ දැන් මුරලි අයියාට එන්න පුළුවන් කියනවා. රංගනයියට මම පොරොන්දු වුණා. දැන් මොකද කරන්න කියලා. රංගනයට මතක ඇති මම හිතන්නේ ඒ සිද්ධි. ඊට පස්සේ කුෂිල්ලායි කිව්වා ආතිලාන්න ඔයා බය වෙන්න එපා. මං රංගනයට කතා කරන්නම්. මං රංගනයට ඒක තේරුම් කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ රංගනයට කතා කරලා ඉතාමත් සුහදව එක කෝල් එකකින් රංගනයියා කවදත් ජේෂ්ඨයාට තැන දුන්නා. රංගනයියාගේ අද දවසේ කතා වෙනුත් ඒක පැහැදිලි වෙයි මුරලිදරන්ට කොච්චර තැන දුන්නාද කියලා. ඉතින් ඒක නිසා අවුරුදු 10ක් සමාට බලන් ඉඳත් තුනයි නිසා. ඒක නිසා ඒ පුරුදු ගෞරවය සහ ඒ හිතවත්කම ලෙංගතුකම ප්‍රකාශ කරලා රංගනයියා කිව්වා නෑ මුරලිදරන් මුරලියට මේක අවස්ථාව දෙන්න මම පස්සේ කරන්නම් මට ඕන තරම් තව කල් තියෙනවනි කියලා. ඉතින් ඒ නිහතමානීකමත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඉතින් එතකොට ඒත් එක්කම අපි මේ විදිහට කරලා දෙවෙනි සමුරුදේශනයත් ඉතා සාර්ථකව කරලා මේකට ගොඩාක් ප්‍රතිචාර තියෙනවා පාසල් මට්ටමින්. තුන්වෙනි වතාවේ අපි ඇත්තටම මීට මාස දෙකකට විතර කලින් කරන්න ලෑස්ති කරලා තිබුණේ මේ හදිසිය ඇති වෙච්ච කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපිට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න සිද්ධ වුණා. ඉතින් ගොඩක් දෙනා මට යෝජනා කරා පොඩි පිරිසකට ඉන්වයිට් කරලා කරමු කියලා. නමුත් මම කිව්වා නෑ ඕනේ නැහැ. අපි මේක ආරම්භයක් විදියට අපිත් මේ වර්චුවල් ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස් කියන දේ ආරම්භය ගන්න හදන්නේ මේ ලෙක්චර් එකෙන්. ගොඩක් වෙලාවට ලබන වසරෙත් අපිට මේ වගේ පළවෙනි කාර්තුව අපිට ගත කරන්න සිද්ධ වෙයි. ඉතින් අපි ඒ අත්දැකීමත් දෙන්න වඩා සාර්ථක වඩා ප්‍රතිඵලදායක ඉතාම ලස්සන වැඩසටහනක් මේ හරහා කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇතිව අපේ තාක්ෂණය යොදාගෙන අපි තීරණය කරා මේ පාර වර්චුවල් ලෙක්චර් එකට යන්න. මොකද ඔහු සුවිශේෂයි. මොකද ඔහු සුවිශේෂයි කියලා කියන්නේ මුතය මුරලිදරන්ට පමණක් දෙවෙනි වන ලංකාව වෙනුවෙන් වැඩිම මෙහෙයක් ඉෂ්ට කරපු පන්දු යවන්නා විදියට තමයි අපි රංගන හේරත් හඳුනාගන්නේ. ඇත්තටම රංගන හේරත් 1999 වසරේදී තමයි මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. ඔහු පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ක්‍රීඩා කරන්නේ 1999 වසරේ සැප්තැම්බර් 22 වෙනිදා. හැබැයි මේ සැප්තැම්බර් 22 වෙනිදා පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරපු රංගන හේරත් කියන ක්‍රිකට් ක්‍රීඩකයාට නැවත අවස්ථාවක් ලැබෙන ඊට වසර 10කට පස්සේ. ඒ තත්ත්වය එසේ වුණත් 1999 පළමු ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කරපු රංගන හේරත් නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේට අවස්ථාව ලබා ගන්නේ 2009 වසරේදී පකිස්තානයට එරෙහිව ලකුණු 15 කඩුලු 4ක් ලබා ගැනීමෙන්. ඉතින් ඒක රංගන හේරත්ගේ නැවත දෙවන ආගමනයේ විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් ඒ 1999 පසු එළඹුණු සුවිශේෂී සංදිස්ථානයේ 2009 වසරේ හිමි කරගන්න රංගන හේරත් නැවත ඔහුගේ ක්‍රිකට් ජීවිතය හමාර කරන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙලා. ඒ ඇයි කියනවා නම් වසර 9ක් ඇතුළත ලෝකයේ වැඩිම කඩුලු ගණනක් දිනාගත්ත දඟපන්දු යවන්න එහෙම නැත්නම් වමත්ටින් පන්දු යවන්න බවට පත් වෙන්නේ රංගන හේරත්. එය ලෝක වාර්තාවක්. ඉතින් මේ 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 කාරණාවම ඇති රංගන හේරත් කියන සුවිශේෂී ක්‍රීඩකයා පිළිබඳව යම්කිසි අදහසක් ඔබට හඳුනා ගන්න. මීට අමතරව රංගන හේරත් කොච්චර අවාසනාවන්ත ක්‍රීඩකෙක් වුණත් ඔහු ඔහුගේ ජීවිතය හමාර කරන්නේ ලංකාවේ බිහිවෙච්ච 14 වන ටෙස්ට් ක්‍රිකට් නායකයා විදියට. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ලබනවා කියන දේ ඉතා ලෙහෙසි දෙයක් නන් නෙමේ. ඉතින් රංගන හේරත් අවාසනාවන්ත ආරම්භයක් ලබා ගත්තත් ඔහු ඉතා වාසනාවන්ත අවසානයක් කරා ළඟා වෙච්ච ක්‍රීඩකයින් අතර ඉහළින්ම ඉන්නවා කියන එකයි ස්පෝර්ට්ස් ඉන්ෆෝ අපි දකින්නේ. මොකද හේතුව 2018 වසරේ ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟය නොවැම්බර් 6 වෙනිදා ක්‍රීඩා කරන්නේ ඔහු ලෝක වාර්තාවක් තබමින්. කලින් මං සඳහන් කරා වගේ ලෝකයේ මෙතෙක් බිහි වූ වමතින් පන්දු යවන වැඩිම කඩුලු සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා වෙන්නේ රංගන හේරත්.
නම ඉදිරියෙන් සටහන් වෙනවා. ඉතින් ඒ මෙහෙම බැලුවාම මේ රංගන හේරත් කියන ක්‍රීඩකයා අද දවසේ මේ සුවිශේෂී ස්පෝර්ට්ස් ඉන්ෆෝ ක්‍රිකට් සමුරු දේශනාව වෙනුවෙන් සම්බන්ධ කරගෙන ලැබීම අපිට ඉතාමත් වාසනාවක් කොට අපි සලකනවා. තව චුට්ටක් කතා කරනවා නම් රංගන හේරත් ගැන රංගන හේරත් ක්‍රිකට් වලට ආදරය කරන්න පටන් ගන්න 1984 වර්ෂයේදී. මොකද කියනවා නම් රංගන හේරත්ගේ ප්‍රියතම ක්‍රීඩකයා වුණේ ලෝකපූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා. මේකට කොච්චර රංගන හේරත් ආදරය කරනවද කියනවා නම් ඔහුගේ නිවසට රූපවාහිනියක් රැගෙන ඉන්නෙත් මේ අරවින්ද සිල්වා ක්‍රිකට් ගහන විදිහ නරඹන්න රංගන හේරත්ට තිබ්බ ආසාව නිසා. ඉතින් එහෙම පටන් ගත්ත ක්‍රිකට් ජීවිතය ලෝකේ විශිෂ්ටම ක්‍රීඩකයෙක් විදිහට නිම කරයි කියලා කවුරුවත් හිතන්න නැතුව ඇති. මේ විදිහට රංගන හේරත් කියන ක්‍රීඩකයා ගැන අපි කතා කරන වෙලාවේ මොහුගේ ක්‍රීඩා ජීවිතය අවසන් වෙනකොට ඔහුගේ වාර්තා ගැන අපි හැරි බලුවොත් ඔහු තමන්ගේ ජීවිතය ටෙස්ට් ජීවිතේ හමාර කරන්නේ තරඟ 93කට ක්‍රීඩා කරලා කඩුලු 433ක් අරගෙන ඒ වගේම එක් දින තරඟ 71කට සහභාගී වෙලා කඩුලු 74ක් අරගෙන සහ 20යි 20 තරඟ 17කට ක්‍රීඩා කරලා කඩුලු 18ක් අරගෙන ඊට අමතරව ලංකාවේ පැවති පළමු පෙළ ක්‍රීඩා තරඟවලදී දහසකට වැඩි කඩුලු ප්‍රමාණයක් ලබාගෙන ඒ කියන්නේ කඩුලු 1080ක පමණ ප්‍රමාණයක් ලබාගෙන තමයි තමන්ගේ ක්‍රිකට් ජීවිතේ හමාර කරන්නේ ඒත් එක්කම රංගන හේරත් මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන අපි මීට මාස කිහිපයකට පෙර අතු ඉඳලා කතා කරා. ඒ හැම අවස්ථාවකදී ඔහුගේ ඉතාමත් මේ සත්කාරය වෙනුවෙන් තියෙන කැමැත්ත ඉතාමත් අගය කළ යුතුමයි. මොකද ආයතනයේ සභාපතිතුමන් විදියට මම එතුමාට කතා කරපු වෙලාවේ එතුමා ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ඔහුගේ යුතුකම ඉටුකරනද ඒ දීපුදායකත්වය අපි ආයතනයක් විදිහට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඉතින් නැවත වතාවක් ක්‍රිකට් සමුරු දේශනයේ ප්‍රධාන කතිකයා තේරීමේ කමිටුවේ ප්‍රධානි කුෂිල් ගුණසේකර මැතිතුමාත් සිදත් එතුමනි මැතිතුමාත් අනපුංචිය මැතිතුමාගේ සහ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ කළමනාකාරීත්වය වෙනුවෙන් නැවත වතාවක් මම රංගන හේරත් මහත්මාට ඉතාමත් සෙනෙහසින් අපගේ සුභාශිංසන පිරිනමනවා සහ අපගේ ගෞරවය පිරිනමනවා මේ අවස්ථාවට අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. ඉතින් අවසරයි රංගන හේරත් ක්‍රීඩකයාට ඔබ තමුන්නාන්සේලා සමග ඔහුගේ ජීවිතයේ ක්‍රිකට් ජීවිතයේ අත්දැකීම් බෙදා හදා ගනිමින් මෙතෙන් පටන් ඉදිරියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට යම්කිසි ඔහුගේ ප්‍රවීණත්වය සහ ඔහුගේ අත්දැකීම් බෙදා ගන්න අපි හා එක්වීම ගැන බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි තිලාන් රංගන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට තමන්ගේ සෝත්සහෙන් යමක් කරන්නට දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන ඒ වෙනුවෙන් දිවාර සිතන කල්පනා කරන ඉන් පසුව ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට වෙරදරන සුවිශේෂ පුද්ගලයෙක් තමයි ස්පෝර්ට්ස් ඉන්ෆෝ සභාපතිවරයා තිලාන් රංගන. හොඳයි මීළඟට මගේ අවස්ථාව උදා වී තිබෙන්නේ ප්‍රධාන දේශකයාට මේ වේදිකාව නැත්තම් මේ ස්ථානය විවෘත කර දෙන්න. දැන් මගේ ජීවිතය ගැන කතා කරද්දී ක්‍රීඩා මාධ්‍ය වේදිකාවක් ලෙස මම වැඩ කරන්න පටන් ගන්නේ 1999 1999 මම අගෝස්තු මාසයේදී ජාතික රූපවාහිනියට එකතු වෙනවා ක්‍රීඩා මාධ්‍ය වේදිකාවක් ලෙස වැඩ කරන්නට. ඉතින් ඒ අවුරුද්දෙම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ටෙස්ට් සංචිතයට ඔහු වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කළා ක්‍රීඩා කළා ඔහු ජාතික කණ්ඩායමට එනවා. ඉතින් පළමු ටෙස්ට් තරඟය වෙනකොට බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව යමක් දැනගෙන සිටියේ නැහැ. හැබැයි පළමු ටෙස්ට් තරඟය නිමාවට පත්වන විට වැඩිම දෙනෙක් කතාබහ කරන දඟපන්දු යවන්නෙක් නැත්නම් පාදක පන්දු යවන්නෙක් ලෙස රංගන හේරත් පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඉතින් කොච්චර කතා කරන්න පටන් ගත්තද කියනවා නම් ඒ දවස්වල මේ සුපර් ස්ලෝමෝ එතරම්ම ජනප්‍රියව තිබුණෙත් නැහැ, එතරම් ලොකුවට තිබුණෙත් නැහැ. ඉතින් ඔහු අමුතු පන්දුවක් යවුවා. හැමෝම කතාබහ කළා මොකද්ද මේ අමුතු පන්දුව කියලා. ඊට පස්සේ රංගන ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේෂ්ඨට එන්නේ මේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් වලට ෆ්ලිපර් පන්දුව භාවිත කරන තරුණ බොම ලාබාල ක්‍රීඩකයෙක් විදියට. ඉතින් එහෙම ආපු ක්‍රීඩකයාට මේ දක්වා ඔහු ආපු ගමන් මග කිසිසේත්ම රෝසමල් යහනාවක් උනේ නැහැ. බොහෝ වැටීම් අවස්ථාවලට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ සියල්ල අභිභවා, ඒ සියල්ල ජයගෙන නැගිටිමින්
තියෙන සියලු බාධක ජය අරගෙන ඔහු අද මේ තරම් දුරක් ඇවිල්ලා ඉන්නවා. ඔහු ගැන කතා කරද්දී ඔහුගේ කතාවට අහුම්කම් දෙද්දී ඔබ සියල්ලම අමතක කළත් ප්‍රශ්නයක් නැහැ. ඔහුට තියෙන මේ අදිෂ්ඨානය ඔහුට තියෙනවා මේ පසු නොබසින අදිෂ්ඨානය අභියෝග හමුවේ තාමත් මගේ අවස්ථාව තියෙනවා කියන අදිෂ්ඨානයත් එක්ක ඔහු දිගු ගමනක් ගියා. ඒ නිසාම බොහෝ දෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ තර්ක කෙසේ වෙතත් මා විශ්වාස කරනවා ලෝකයේ බිහි කරපු අති විශිෂ්ටතම පාදක පන්දවන්න. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ පාදක පන්දවන්නන් ඉතාමත්ම අභියෝගයට ලක් වෙනවා. ඔබ දන්නවා පිටතඟ පන්දවන්නන් බහුල රටක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ මේ උපමහාද්වීපයේ පාදක පන්දවන්නේ. ඒ වගේම විවිධ ආකාරයේ අභියෝග මැද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දශක ගණනාවක් නියෝජනය කරලා ඉහළම තලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩාවෙන් සමුගන්නට කවුට අවස්ථාව ලැබුණා. හොඳයි. එහෙමනම් අපි බොහොම ආදරයෙන් ආරාධනා කරනවා මේ වේදිකාවට ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඒවැ සම්බන්ධ සියලුම නිලධාරීන් සියල්ල එකතු වෙලා ඉන්න මේ අවස්ථාවේ ඔබව අමතන්නට ශ්‍රී ලංකාවේ අද්විතීය ක්‍රීඩකයා රංගන හේරත්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සෑම දිනාටම දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමාගේ සමරු දේශනයට මාහට ආරාධනා කිරීම ගැන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මට ගොඩක් සන්තෝෂයක් සහ ආඩම්බරයක් තියෙනවා. මොකද මේක මම විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක්. මොකද මේ වගේ අවස්ථාවක් ඉතාමත් අතලොස්සකට තමයි හම්බ වෙන්නේ. ඉතින් මම ඒක මහත් වාග්යක් සහ ගෞරවයක් හැටියට සලකනවා. ඉතින් එහිදී මේ සඳහා මට ආරාධනා කරපු විශේෂයෙන් තිලාන් රංගන සහ ඒ ඔහුගේ කණ්ඩායම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය. ඉතින් ඒගොල්ලන්ගේ දැඩි මහන්සියක් සංවිධානයක් ඇතුව තමයි මේ වගේ කටයුත්තක් කරන්නේ. ඉතින් ඒ සම්බන්ධව ඔවුන්ට සම්බන්ධ වෙච්ච අනුග්‍රාහක බෞද්ධයන් ඉන්නවා. ඒ සෑම දිනාටම මගේ විශේෂ ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරා මුලින්ම කුෂිල් ගුණශේකර මහත්මයා, ඒ වගේම ආනපුංචේව මහත්මයා, සිදත් වෙත්තමනි මහත්මයා. ඉතින් ඒගොල්ලන්ගේ නිර්දේශය ඇතුව මාව මේ දේශනයට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්ුත් මම ඔවුන්ටත් ඉතාමත් ඉහළ මට්ටමින් ගෞරව කරනවා සහ ඔවුන්වත් ඉතාමත් ඉහළ ලෙස මතක් කර සිටිනවා සහ ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තවත් මම මතක් කරන්න කැමති විශේෂයෙන් ගාමිණී දිසානායක මැතිතුමාගේ පවුලේ අය, ඒගොල්ලන්ව විශේෂයෙන් මතක් කරන්නත් ඒ අයට ස්තුතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාව කරගන්නවා. විශේෂයෙන් මෙම අවස්ථාව මම හිතන්නේ ගාමිණී දිසානායක මහත්මාගේ මැතිතුමාගේ ගුණ සහ ගොඩාක් දේවල් කතා කරනවා නම් මං හිතන්නේ පැය ගණන් දවස් ගණන් කතා කරන්න පුළුවන්. නමුත් මම හිතපු දේ තමයි ඒ වැඩ කොටසින් අඩුම ගානේ කරුණු දෙක තුනක්වත් මම මතක් කරන්න ඕනි කියන එක. මොකද එතුමාගේ අපේ ක්‍රීඩාවට අපේ රටට ඒ ලැබුණු දායකත්වය මං හිතන්නේ වචනයකින් වචනවලින් කතා කරලා නිම කරන්න පුළුවන් තැනක තියෙන දෙයක් කියලා. ඉතින් මං හිතුවා ඒ සම්බන්ධව පුංචි කරුණු දෙක තුනක් මතක් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම 1981 වසරේ එංගලන්තයේදී විශේෂයෙන් පැවති ICC ආයතනයත් එක්ක ඒ කමිටු වල හිටපයත් එක්ක මීටිමකදී ඔහුගේ විශේෂයෙන් අපේ රට ගැන තිබුණේ මතය අපි ටෙස්ට් කණ්ඩායමක් අපි ටෙස්ට් ක්‍රීඩා කරන රටක් හැටියට ඔහුට අපේ රට ගැන අපේ කණ්ඩායම ගැන තිබුණ විශ්වාසය ඒ වගේ තැනකට ගිහිල්ලා ඒගොල්ලන්ට පැහැදිලි කරලා අපේ රටට ඒ ටෙස්ට් තත්ත්වය ලබා දීමට මං හිතන්නේ දරපු උත්සාහය සහ එහි සාර්ථකත්වය අනිවාර්යෙන් මම ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් හැටියට සහ අපේ සහෝදර ක්‍රීඩකයෙක් හැටියට සහ ඉදිරියට එන්න ක්‍රීඩකයෙක් හැටියට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද ඒකට විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මුලින්ම මතක් කරා වගේ අපිට ලෝක කුසලානයක් 96 ලැබිලා තියෙනවා. ඊට අමතරව 2014 20 20 ලෝක කුසලානයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව තරඟ ගොඩාක් ජයග්‍රහණය කරලා තියෙනවා අපේ රට, විශේෂයෙන් ටෙස්ට් තරඟ, එක් දින තරඟ සහ 20 20. ඒ හැම එකකම මං හිතන්නේ ඒ අඩිතාලම මේ ගාමිණී දිසානායක මැතිතුමාගේ ඒ පටන් ගත්ත ආරම්භය කිව්වොත් මම නිවැරදි. ඉතින් ඊට අමතරව විශේෂයෙන් 1981 ඉඳලා 1989 වෙනකන්
अपे श्रीलंका क्रिकेट आयतने एकाले पायच करे श्रीलंका क्रिकेट पालक मंडले यान वचने एकालेदी अपे पालक मंडले सभापति हटियट अपे क्रीडकयांट विशेषयेन कार्यालयवल वैड करपु सैम दिनाटम लबा दुन्न सहयोगय सह ओहुगे मतु दक्षिणाकारे गत्त तीरण निसा विशेषयेन मतक करन्न ओने ओ नवतत् अणु हतर वसरेत् ठीक काल कट श्रीलंका क्रिकेट आयतने सभापति ऊना यदि मंग एक दखिन विशेषम दे तमय अभी अणुहय वसरे लोककुशला जयग्रहणे करन्न क्यूवत एक हुदम अडितालम फाउंडेशन एक दमे ओह कियन एक मम विश्वास करना मुकद ओहुगे काले तुल अपे लंका क्रिकेट अपे राटे क्रिकेट गोडाक दिवनोट पत्च काल कटियटाई मम विश्वास करें इतिंगट अमतर गत्वत् क्रीडांगन ज्ञान अपे अपे काले मंगितान्या गोडाक क्रीडांगन अपिट तीयन्नति कियला बहुम पोडि प्रमाणयक् तीयन्नत्ते नमुत् विशेषे मतक् करन्न ओने महानुवर अस्गिरिय क्रीडांगनय इतामत् इहल तत्त्वयेन अपे अपिट टेस्ट तरंगयक् टेस्ट तरंगावलियक् क्रीडा करन्न पुलुवन् आकारयट ए वटापिटाव सह ए उनांदु एकें लबुनु सार्थकत्व विशेषेम मतक करानु इतिं मम एकाय मम किवे गोडाक देवल कथा करान्न तियेनवा एतुमा गैन इतिं नमुत मे अवस्थावे मम इतामत गौरवें ओव मतक करनवा सह ओगे ए अपवेनुवें करपु सेवय इतामत अगे कोट सलकनवा इतिं ममत क्रीडा करपु केनेक हटियट मम मुलिनुत किवे एकाय ओहुंगे लबुन ए दायकत्व निशा तमय अपि अत्तरम क्रीडा करन्नी विशेष मम टेस्ट क्रीडके खटियट टेस्ट तरंग अणुवकट वगे प्रमाणिकट मन सहभागी वेला तियेनवा इतिं मम पौद्गलिकव मम हितन देयक् तमय ए ओहुंगे लबुन दायकत्व निशा अपिटत् मे वगे अवस्थावकट सहभागी वेन्न सह मे वगे टेस्ट तरंग जयग्रहणय करन्न लोक कुशलान जयग्रहणय करन्न एतुमागेन ए लबुनु दायकत्व मन हितन्ने नै अपि किसी केनकुट वचनेन कियला निम करन्न पुलुवन् वेयि कियला ඉතින් මින් ඉදිරියට යනකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අවුරුද්දකට පාරක් මේ පැවැත්වෙන මෙම දේශනය විශේෂයෙන් සංවිධානය කරන ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය ඔබ ආයතනයේ ගොඩාක් කාරුණිකත්වයෙන් අපේ මේ තරුණ ඉස්සරහට එන ක්‍රීඩකයන්ට දැනට එන ක්‍රීඩකයන්ට මේ ලබා දෙන දායකත්වය විශේෂයෙන් මතක් කරන්න ඕනේ එක මොකද මම පාසල් කාලේ ක්‍රීඩා කරනකොටත් සමහර අවස්ථාවල මේ වගේ අවස්ථා අපිට හම්බෙලා තියෙනවා හැබැයි දිගින් දිගට මේ අවස්ථා හම්බුන්නේ නැහැ. ඉතින් මම දකින්න දේ තමයි මේ වගේ අවස්ථාවක් උදා කරලා මෙහෙම සහයෝගය ලබා දෙන එක මම හිතනවා ක්‍රීඩකයෙකුට ගොඩාක් වැදගත් දෙයක් සහ ඉතාමත් ඒක ඔබතුමාගේ ඒ ආයතනයේ ඒ කරන කාර්යය ඉතාමත් අගය කොට සලකනවා. ඉතින් අද මේ දවසේ දේශනාව සම්බන්ධව විශේෂයෙන්ම मे देश ने कथा करन मे कहांगीन विशेष मैं क्रिकेट क्रीडके अंट मम केन दे तमाय मेके दी मगे गुडक्लावट आमंत किए पुदेक तमाय अनुना मे तमाय मम टेस्ट क्रीडा करे पलवीन टेस्ट मैच के सेलंकरे इत काली मलियदेव विद्यालय तमाय मंगे तो कट मुलिम टेस्ट क्रीडा करान कालींगा नमूत मगे मुलिंदल पटांगत्त पोलगा शांत बेनदीत विद्यालय इट पास नारंबल मयूरपाद विद्यालय तुंगिनी पासल हटियर तमाय मलियदेव विद्यालय संबंधी इतिंग एक काले गुडाक अमारु कांति बुना इकट हेतु तमाय विशेष कोलंबीम पीट हाउस स्टेशन इक्कीने कविल्ला कोलंब पलाते प्रश्न हेमेकटम मट पुलवांग आकार उत्तर होयागत्ता इतिंग मम अत्तटम मे देश बलापुर विशेष अणु नमे वसरेन्दल दिदास नमे वेनकांग मम खंडायमिंग गुडकिलावट खंडायमी मम नित्य सामाजिके निमे ඉතින් මට ඒකෙදි කරන්න දෙබුණා ගොඩාක් දේවල්. ඉතින් අන්න ඒ අවුරුදු 10 මං මට මොන වගේ බාධකද තිබුණේ මං ඒවා ජයගත්තේ කොහොමද? අන්න ඒ දේවල් තමයි මේ අද අපි විශේෂයෙන් ආමන්ත්‍රත් එක්ක කරන සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒකට හේතුව 2009 ඉඳලා 2018 ඒ කියන්නේ මම සමුගන්න වසර එනකම් මං හිතන්නේ ඔගොල්ලන් හැමෝටම බලන්න පුළුවන් මගේ රෙකෝඩ්ස් තියෙනවා නැත්නම් YouTube එකේ තියෙන දේවල් බලන්න පුළුවන් නැත්නම් Quick Info ඒ වගේ ලියලා තියෙන දේවල් බලන්න පුළුවන් හැබැයි මං ඕගොල්ලන්ට කියන දේ තමයි විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට
කොයිම වෙලාවකවත් තමන් අධෛර්ය වෙන්න එපා අධෛර්ය වෙන්නේ නැතුව තමන් යන ඒ කියන්නේ අදිෂ්ඨානයට කොහොමද යන්නේ මොන බාධක කම්කටොළු ආවත් ඒක ජයගන්නේ කොහොමද කියන එක මගේ ඒ මගේ ක්‍රිකට් ජීවිතේ 99 ඉඳලා 2009 වෙනකන් කාලේ මම ඒ විඳපු සමහර අත්දැකීම් හොඳ දේවල් තියෙනවා සතුටුදායක දේවල් තියෙනවා ඒ ඉතින් හැම එකක්ම ඔගලොත් එක්ක බෙදා හදා ගන්න එක තමයි මේ අද සාකච්ඡාවේදී වැදගත්ම දේ ඉතින් ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් තිලාන් එක්ක තිලාන්ගේ මේ කණ්ඩායමට මේ වගේ අවස්ථාවන් ගොඩකට සහභාගී වෙලා විශේෂයෙන්ම මේ කරගෙන යන කාර්යය තවත් ඉදිරියට හොඳින්ම කරගෙන ඒ කරන දේවල් වල සාර්ථකත්වය ලැබිලා ඉතාමත්ම හොඳ විශේෂයෙන් මේ වගේ දේවල් වලින් තමයි අතරම අපේ රටට ජාතික කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වෙන්නේ ඉතින් ඔබතුමාගේ කණ්ඩායමත් ඒකට දායකත්වය දෙනවා අපේ රටට ක්‍රීඩකයෙක් අපේ රටට ජාතික කණ්ඩායමට ක්‍රීඩකයෙක් බිහි කරන්න. ඉතින් ඒ අවස්ථාවට තවත් ඔබ කරන දේට මගේ හදපත්ලෙම්ම සුබ පතනවා මේ කරගෙන යන වැඩ කටයුත්ත සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. මං හිතන්නේ ඉදිරියේදී ආමන්ත්‍රත් එක්ක මේ අපේ සාකච්ඡාව තවදුරටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි බොහොමත්ම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ඒ අනර්ග වචන නිසා ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් තරුණ පරම්පරාවට එවැනි වදන්වලක් අසන්නට ලැබීම අතිශය භාග්යක් වාසනාවක් කියලා මා හිතනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරියේදී තවදුරටත් ප්‍රශ්න මාලාවක් අපි ලෑස්ති කරගෙන ඉන්නවා. ඔහුගෙන් අහලා ඔහුගේ අත්දැකීම් වලින් ඔබට උපකාරයක් කරන්න. හොඳයි රංගන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම සුවිශේෂ කාර්යයකට අපි එළමෙන සූදානම්ෙන් සිටිනවා. දැන් මේ ගාමිණී දිසානායක ක්‍රිකට් සමරු දේශනය ආරම්භ කරපු වසරේ සිටම ඒ ප්‍රධාන දේශකයාට අපි සුවිශේෂ සම්මානයක් පිරිනමුවා. ඒ සම්මානය මේ වන විට ජාත්‍යන්තරයේ පවා යම්කිසි විදිහකට කතා බහකට ලක් වෙලා තිබෙනවා. ඒක තමයි Legacy of Legend ගෞරව සම්මානය. Legacy of Legend ගෞරව සම්මානය. ඒ විදිහට තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අතිවිශිෂ්ට සේවයක් කරමින් මේ දේශනයට තෝරා ගන්නා වූ දේශකයාට පිරිනමන්නා වූ සම්මානය Sports Info වෙතින්. හොඳයි එhmenam මේ අවස්ථාවේදී මේ ගෞරව සම්මානය පිරිනැමීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා Sports Info ආයතනයේ ගරු සභාපතිතුමන්ට තිලාන් රංගන මහතාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම Sports Info ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනි නිරක්ෂේ රත්නතුංගලත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔවුන් දෙදෙනාගේ සුරතින් මේ සුවිශේෂ ගෞරව සම්මානය ශ්‍රී ලංකාව බිහි කරපු මේ විශිෂ්ට අද්විතීය ක්‍රීඩකයාට ඒ විතරක් නෙවෙයි මෙම සමරු දේශනයට පැමිණ ඔහුගේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව සමග බෙදා ගැනීම වෙනුවෙන් Sports Info ආයතනය පිරිනමන Legacy of Legend ගෞරව සම්මානය පිළිගැනීම සඳහා ගෞරවණ ආරාධනා කරනවා රංගන හේරත් මහතාට. ඉතාමත්ම ගැඹීර සම්මානයක් ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට පමණයි මේ වන විට මේ නාමය අද වන විට තිබෙන්නේ අර්ජුන රණසුංග මහතාට ඒ වගේම මුත්තය මුරලිදරන්ට සහ අද දවසේදී රංගන හේරත් මෙම Legacy of Legend ගෞරව සම්මානය මේ නාමය හිමි කරගත්තා. හොඳයි ඒත් එක්කම ඔබට මතක ඇති මෙම සමාරම්භක කතාවේදීත් හඳුන්වා දී මේ කතාවේදීත් රංගන හේරත් මහතා ප්‍රකාශ කරපු දෙයක් තිබුණා. ඒ තමයි මෙහිදී අපි ගාමිණී දිසානායක ස්පිරිට් ඔෆ් ක්‍රිකට් සම්මානය පිරිනමනවා බොහොම දක්ෂ නැගියන ක්‍රීඩකයන් උදෙසා. ඉතින් මේ වන විට ශ්‍රී ලංකාවේ දක්ෂ නැගියන ක්‍රීඩකයෙක් අපි තෝරාගෙන තිබෙනවා. ඉතින් මෙම දක්ෂ නැගියන ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනැමීම සඳහා මා නැවත වතාවක් ගෞරවණ ආරාධනා කර සිටිනවා. රංගන හේරත් මහතාට මම දන්නවා ඔබට ආරාධනා කර සිටින මේ තරුණ ක්‍රීඩකයාට සම්මානය පිරිනැමීම සඳහා ඒ වගේමයි තිලාන් රංගන ඔබත් එකතු වන්න ඒ වගේම නිලක්ෂී රත්නතුංග සහ අද දවසේ අප සමග එකතු වෙන්නා වූ අපගේ අනුග්‍රහකින් දෙපලක් සිටිනවා ඔබ දෙදෙනාටත් මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ලසන්ත අමරසිංහ මහතාට ද චාන්ස් ස්පෝර්ට්ස් බොරල්ල එහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඒ වගේම පීඒ නන්දසේන මහතා ටෙක්ස් ප්‍රින්ට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ඔබ දෙදෙනාටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේදී මෙම සම්මානය පිරිනැමීම සඳහා ගාමිණී දිසානායක ස්පිරිට් ඔෆ් ක්‍රිකට් සම්මානයයි දැන් අපි පිරිනමන සූදානම් වන්නේ. ඉතින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් 15 කණ්ඩායමට
සුදුසුකම් ලබා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා දක්ෂ ක්‍රීඩා කෞශලයක් පෙන්වුම් කර තිබෙනවා ඒ වගේම සුවිශේෂ අනාගතයකට මේ වෙන විට ඔහු පිය ඔසවා තිබෙනවා ඒ වගේම 2019 2020 කාල පරිච්ඡේදය තුළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන්නටත් ඔහුට වාසනාව භාග්‍ය උදා වුණා ඉතින් ශ්‍රී ලංකාවේ අනාගතය බලා සිටින අනාගතයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බාර ගන්න සිටින මේ දක්ෂ කුසලතා පූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයාට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා හොඳ අත්බල සනාදයකින් අපි මේ සම්මානය ලබා ගැනීම සඳහා ආරාධනා කරමු අවිෂ්ක පෙරේරාට හොඳයි ඒ වගේම ඔහුට තවත් ත්‍යාගයක් පිරිනමන්න සූදානම් වෙසිරෙනවා ඔහුට තවත් සම්මානයක් නැත්නම් ත්‍යාගයන් පිරිනමන්න අපගේ අනුග්‍රාහකයන් සූදානම් වෙසිරෙනවා මම අනුග්‍රාහකයන්ට ආරාධනා කර සිටිනවා එම ත්‍යාගයන් පිරිනැමීම සඳහා අපි ලසන්ත අමරසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා සංකේතාත්මක ලෙස ද චාන්ස් ආයතනයෙන් පිරිනමන්නා වූ त्यागे पिरनमंड किया संकेतात्मक मैं संकेत अविष्क नवत आराधना करना इवगेम नंदसेन महताट आराधना कर टेक्स्ट प्रिंट टेक्स्ट ट्रिप आयतने पिरनमंडाओ त्यागे अविष्क मैं तमाय टेक्स्ट ट्रिप आए थे वोट पिन्ना मन नाउ त्यागे हाँ टेक्स्ट ट्रिप आए थे तबत नियोजित हैं दिदने मैं स्थान से ना अभी ओबड़ा आराधना करना इन मैं स्थान ट मेम त्याग प्रदान ट दायक भी सदा अविष्क इन मेम त्याग लबागन අවිෂ්කරණ සුබ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අනුග්‍රහකෙන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී තරුණ ක්‍රීඩකයන් ධෛර්යමත් කිරීම සඳහා ත්‍යාග ලබා දෙමින් ඔහුට දක්වන්නා වූ දායකත්ව නිසා රංගන බොහොමත්ම ස්තුතියි ඔබගේ ගෞරවය නිසා විශේෂයෙන්ම මේ වගේ තරුණ ක්‍රීඩකයෙකුට ඔබ වැන්නෙකුගෙන් සම්මානයක් ලබා ගැනීම නැත්නම් ත්‍යාගයක් ලබා ගැනීම ගෞරව නාමයක් ලබා ගැනීම අතිශයින්ම ඔවුන්ගේ ජීවිතය අමතක නොකරන සාධකයක් බවට පත් වෙනවා හොඳයි එමනම් බොහොම ස්තුතියි ඔබ සිළු දෙනාට ත්‍යාග ප්‍රදානයෙන් සම්මාන ප්‍රදානයෙන් දායක වීම පිළිබඳව අවිෂ්ක පෙරේරාගේ අනාගත මේ ඉතාමත්ම සුවිශේෂ සම්දිස්ථානයක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි කිව්වා ප්‍රශ්න උත්තර සමගින් අපි රංගන හේරත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා කිය. ඒ සඳහා දැන් අපට අවස්ථාව උදා වී තිබෙනවා. ඔබේ දරුවා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු කරන්නට සීන දකින දෙමව්පියනි. එන්න ආසියාවේ විශාලතම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ The Chance Sports within වසරක වගකීම අදම පියනගන්න The Chance Sports බොරැල්ල. හොඳයි
ප්‍රධාන දේශනයෙන් නොකියුණා වූ එහෙත් ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන්ට අතිශයින්ම වැදගත් වෙන කාරණා රසක් දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙවැනි කතාබහක් සූදානම් කරන්න හේතුව වුණේ මොකද ඒ ඔස්සේ ඔබට තිබෙනා වූ ගැටලු විමසීමේ හැකියාවක් මට ලැබෙන නිසා. ඉතින් ඒ නිසා මේ කතාබහට නැවත වතාවක් මම බොහොම ආදරයෙන් අපේ ජ්‍යෙෂ්ඨයව ප්‍රධාන දේශකයව පිළිගන්නවා. ආයුබෝවන් නැවත වතාවක්. හොඳයි. මට ඔබගෙන් පළමුවෙන්ම කතාව අහන්න සහ ආරම්භ කරන්න හිතන දේ තමයි දැන් ඔබට ගොඩක් බාධාක් තිබ්බ ක්‍රීඩකයෙක් විශේෂයෙන්ම ඔබගේ කතාවේදී කිව්වා වගේම කොළඹින් බහැර ප්‍රදේශයක ඉඳලා පාසල් 3කට විතර ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩාවේ අත්තිවාරම හදාගන්න සෑහෙන මහන්සි වුණා. එහෙම හදාගෙන ඊට පස්සේ කොළඹට එනවා. කොළඹ ඉඳලා කුරුණෑගල යන්න බෑ දිනපතා. ඊට පස්සේ කොළඹ නවාතැන් සොයා ගන්න වෙනවා. මේ වගේ ගොඩාක් ප්‍රශ්න තිබෙන තත්වයකින් ඇවිල්ලා ඔබ කොහොමද මේ මුල අත්තිවාරම සකස් කරගත්තේ ජාතික කණ්ඩායම සහ ලංකාවේ ප්‍රධාන පෙළේ කණ්ඩායම වල රැඳී සිටින්නට? ඔව් ඒකෙදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන දේ තමයි ආමන්ත ඒ කියන්නේ මට කොතනේද මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ කියන එක මම පොඩ්ඩක් මතක් කරන්නම්. විශේෂයෙන් මම පාසල් 3කට ගියාට පොල්ගහවල ශාන්ත බර්නදෙත් විද්‍යාලේ ඊට පස්සේ නාරම්මල මයරපාද විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. ඉතින් ඒහිදී මගේ මුල්ම පුහුණුකරුවා අනිවාර්යයෙන්ම මම මතක් කරන්න ඕනේ ලාල් දිනපූර්ණ මහත්මයා. එතන ඒ පාසලේ අවුරුදු දෙකක් විතර කාලයක් තමයි හිටියේ. ඉතින් එතනදි මට අවස්ථාවක් ලැබුණා විශේෂයෙන් අපි මලේදේව විද්‍යාලයත් එක්ක පුහුණු තරඟ සෙල්ලම් කරනවා. ඉතින් මේ පුහුණු තරඟයකදී තමයි මලේදේව විද්‍යාලයේ හිටපු පුහුණුකරු දැනටත් ඉන්න රොහන් දීරසූරිය මහත්මයා මගේ යම්කිසි දක්ෂතාවයක් දැකලා ඉතින් මට ආරාධනා කරා විශේෂයෙන් මලේදේව විද්‍යාලයට සම්බන්ධ වෙන්න. ඉතින් මම හිතනවා ඒක අර ලැබුණු ලොකු වාසනාවක් සහ අවස්ථාවක් කියලා. ඉතින් මගේ දෙමව්පියෝත් එක්ක කතා කරලා මෛරපාද විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමත් එක්ක කතා කරලා ඉතින් මම මේ අවස්ථාව ඉතාමත් සන්තෝෂයෙන් බාරගත්තා. ඉතින් එතනට ගියාට පස්සේ ඇත්තටම මට තේරුණා එතන ගොඩක් වෙලා හොඳ කම්පිටිෂන් එකක් තියෙන ක්‍රිකටර්ස්ලා ඉන්නවා හොඳ මැචස් එල්ලම් කරනවා. ඉතින් ඒකත් එක්ක මට අවුරුදු 15න් 15 17න් 15 19න් 15 යන හැම කාණ්ඩයකම මට ක්‍රීඩා කරන්න හම්බ වුණා. ඊට අමතරව ක්‍රීඩා කරන කාලේ මට අවස්ථාව ලැබුණා කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයටත් කුරුණෑගල ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා සමාජ තරඟ වලට ක්‍රීඩා කරන්න. ඒදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අජිත් ඒකනායක මහත්මයා රංජිත් මතුසිංහ මහත්මයා ඒගොල්ලන් මට ගොඩාක් සහයෝගය ලබා දීලා තියෙනවා විශේෂයෙන් ඔවුන් දෙදෙනාම දඟපන්දු යවන්න දෙදෙනෙක්. ඉතින් ඊට අමතරව එක අවස්ථාවක මම 97 98 කාලෙදී කොළඹ කෝල්ස් කණ්ඩායමට සහභාගී වෙනවා අවුරුදු 23න් 15 ක්‍රීඩා කරන්න. ඉතින් එතනදී පස්සේ ආයේ NCC එකට මෝස් එකට එහෙම යනවා. ඉතින් 99 වසරේදී තමයි මට අවස්ථාව හම්බෙන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් එක්ක එංගලන්තයේ සංචාරයකට සහභාගී වෙන්න. ඒකට හේතුවත් ඇවිල්ලා විශේෂයෙන් මෝස් කණ්ඩායමට සහභාගී වුණාට පස්සේ ඒකෙදී දක්වපු දක්ෂතා නිසා තමයි මට එතෙන්ට යන්න හම්බුනේ. ඉතින් ඒකෙදී එංගලන්තයේදී තමයි ඇත්තටම මම දැනගත්තේ මාව ජාතික කණ්ඩායමට තෝරලා තියෙනවා කියලා. ඉතින් ගොඩක් සන්තෝෂ වුණා. ඒත් එක්කම ඇවිල්ලා අපි පළවෙනි ටෙස්ට් තරඟාවලිය ලංකාවේ දින්නේ ඕස්ට්‍රේලියාවත් එක්ක තරඟ එකක් දින්න අනිත් දෙකටම වැස්සා. ඉතින් මට ජයග්‍රහණය කරපු තරඟේ ක්‍රීඩා කරන්න බැරි වුණා. නමුත් අර ගාල්ලේ සහ කොළඹ වර්ෂාව තිබුණා. මේ මැච් දෙකම ක්‍රීඩා කරා එක තරඟේ කඩලු හතරකුත් කොළඹ තරඟේ කඩලු දෙකකුත් ලබා ගත්තා. ඉතින් අර මතක් කරා වගේ විශේෂයෙන් පිටපලාතකින් කෙනෙක් ඇවිල්ලා කොහොමද මේ දේවල් විඳ දරාගත්තේ ඒ තිබුණ බාධක ගැන මතක් කරොත් ගොඩක් කාලවලට ඇත්තටම මට මම පදිංචි වෙලා හිටියෙත් පොල්ගහවැල කියන වඩුවාව කියන ගමේ. ඉතින් එතන ඉඳලත් මට කුරුණෑගලට යන්නත් ගොඩක් දුර තියෙනවා. ඉතින් ඒවා හැබැයි අර සමහරලාට ඒවා අර පොඩි පොඩි බාධක වෙන්න පුළුවන්. මොකද බස් දෙකක යන්න තියෙනවා, පොල්ගහවැලට යන්න ඕනේ, එතන ඉඳලා ආයෙ කුරුණෑගලට යන්න ඕනේ. හැබැයි ඒකේ සමහරට අත්දැකීම වෙන්නත් ඇති. මට කොළඹ එනවා යනවා කියන එකත් එච්චර ලොකු දෙයක් වුණේ නැහැ. ඉතින් බස් එකෙත් යනවා, සමහරලාට දුම්රිය යනවා. ඉතින් හැබැයි එක වෙලාවක මට මම අවුරුදු 17න් 15 තරඟාවලියකට මැලේසියා වලට ගිහිල්ලා තියෙනවා අවුරුදු 17න් 15 තරුණ කණ්ඩායමක් සමග. එහිදී මගෙත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් තමයි චරින්ද ෆර්නෑන්ඩෝ කියන්නේ. ඉතින් මට ඔහු ඇත්තටම ආරාධනා කරා ඔහුගේ ගෙදර ඇවිල්ලා නවතින්න කියලා. ඉතින් ඒ තරගාවලියේදී කුමාර් සංගක්කාර, චින්තක ජයසිංහ වගේ අයත් ඒ තරගාවලියට සහභාගී වුණා. ඉතින් මට එතන ඉඳලා මට ගොඩක් වෙලාවට ඒ ඉන්න ලැබිච්ච එකම ලොකු අවස්ථාවක්. මොකද එතකොට මට ගෙදර ඉඳලා ප්‍රැක්ටිස් වලට යන්න එන්න එහෙම අවස්ථාවක් ගැන හිතන්න අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඊට අමතරව ඒ කරන කාලේ තමයි මම NCC එකට සහ MOS එකට ක්‍රීඩා කරේ. ඉතින් ඒ වටාපිටාව ඇත්තටම මට හැදුනා. නමුත් ඒකෙදි මතක් කරන්න ඕන දේ තමයි අනන්තවත් වාර ගානක් හිතෙන්නේ නැති මේක අමාරුයි කියලා. හැබැයි
කොයිලාක්වත් ඒක නවත්තන්න ඕනි කියලා ඊගාව ස්ටෙප් එකේ හිතුන්නේ නෑ මම මේ පටන් ගත්ත වෙලේ කරනවා මේ අදිෂ්ඨානය මත ඒක හදාගන්නේ කොහොමද කියන අදිෂ්ඨානය තිබුණා මට හොඳයි ඊළඟට දැන් රංගන හේරත් කොහොමාර කළා ජාතක කණ්ඩායමට ආවයි කියමුකෝ හැබැයි ජාතික කණ්ඩායමේ අර ආපු දවසේ ඉඳලා ස්ථාපිත වෙච්ච නැත්නම් ආපු දවසේ ඉඳලා තමන්ගේ ස්ථානය සුරක්ෂිත වෙච්ච ක්‍රීඩකෙක් නෙමෙයි රංගන හේරත් කියලා කියන්නේ දැන් අපි දන්නවා සමහර ක්‍රීඩකෙක් ඉන්නවා ඔබ සඳහන් කළා කුමා සංගක්කාර වගේ අය කියන්නේ ඒගොල්ලන් ආපු දවසේ ඉඳලා කණ්ඩායමේ ස්ථානය සුරක්ෂිත වුණා හැබැයි රංගන හේරත් එහෙම වුණේ නැහැ හැම වෙලේම තරඟ කරලා තමන් කවුද කියලා ඔප්පු කරලා පෙන්නලා තමයි නැවත 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 කණ්ඩායමට එන්න සිද්ධ වුණේ මොකද මං හිතන්නේ මේක කොයි තරම් දුරට සාධාරණද නැහැ කියන එක මේ වැඩියෙන්ම කණ්ඩායමට නැවත ආපු ක්‍රීඩකයා ලංකාවේ ඉතිහාසයේ රංගන හේරත්ද කියලා එතන කියන්නේ නැවත කම්බැක් කම්බැක් කියන ඔන්න සංචාරයක් ක්‍රීඩා කරනවා හොඳට කඩලුත් ගන්නවා සමහර ඊළඟ සංචාරේ ඔහු නැහැ ඊට පස්සේ ආයේ මොනවා හරි ලොකු තරඟයකට සහභාගී වෙලා හොඳට ඔප්පු කරලා පෙන්නලා ආයෙ එනවා මේ විදිහට කම්බැක් වැඩිම ප්‍රමාණයක් තිබ්බ ක්‍රීඩකයා රංගන හේරත්ද කියලා හිතනවා දැන් ප්‍රශ්නේ තමයි කණ්ඩායමෙන් හැරිලා නැත්නම් කණ්ඩායමෙන් අපි කියන විදිහට අයින් කරලා හරි අයින් වෙලා හරි ඉන්නකොට ගොඩක් අධෛර්යමත් වෙනවා. එතකොට දැන් මේක ඇති මගේ ක්‍රිකට් ඉවරයිද මෙතනින්. ඔහොම හිතන අවස්ථාවල වන තරම් එනවා. හැබැයි එච්චර වෙලත් දශක දෙකකට ආසන්න කාලයක්. ඔව් දශක දෙකකට ආසන්න කාලයක් කොහොමද මම අල්ලගෙන දරාගෙන සිටියේ? ඒකෙදි මං හිතන්නේ හොඳම උත්තරේ මං මුලින්ම දීලා ඉන්නම්. පළවෙනි දේ තමයි 99 වසරේ මම ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනකොට මගේ වයස අවුරුදු 21යි. ඒකෙදි මට තිබුණ ලොකුම විශ්වාසය තමයි මම අවුරුදු 21 දී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අනිවාර්යයෙන් මගේ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකෙදි මම විශ්වාස කරපු දේ තමයි හැම වෙලේම ආමන්ත කියනවා වගේ කම්බැක් එක එනකොට ඊට කලින් එන්නේ ඩ්‍රොප් වෙන එක. ඉතින් අර කිව්වා වගේ ඇත්තටම මම තමයි ඒ කාලේ බලපුවාම වැඩියෙන්ම කණ්ඩායමෙන් ड्रॉप क्रीडक अब मगे एकम विश्वास तिबुना मगे गन मठ औदू विसी एक इच्छर तरुण काले मठ जाति कांडा मठ टेस्ट मैच का क्रीडाकर पुलवांग हकीयावती मम कोई वेलावकारी टीम मे के ड्रॉपुना नवतात मगे क्रीडा समाज गिहिलातन पुहनीम करला तरंगोल दक्षता दक्वल मठ जाति कांडा मठ नवत एंड पुलवांकन मगे आत्मविश्वास मंगनती विश्वास मठ तिबुना एक गोडक हेतु තෝනේ අනිවාර්යෙන් අවුරුදු 21 දී මට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබිච්ච හැකියාව. ඉතින් මම ඒක ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා. මගේ කොයි වෙලාවකවත් මට මං ගැන තියෙන විශ්වාසය බිඳිලා ගිහිල්ලා තිබුණේ ඔය කියන එක කාලිකව. දැන් ඔය කතන්දරේ කියන තරම්ම ලේසි නෑ. මොකද දන්නවද ඔය කිව්වට ඒක කොයිතරම් බරපතලද කියලා තේරෙන්නේ. මොකද තව ක්‍රීඩකෙක් ඉන්නවා. ඔහු නොකඩව කඩලු ගන්නවා. මං කියන්නේ මුත්තය අමරදරන් ගැන. මුත්තයා මුරලිදරන් දඟපන්දේ වන්නෙක් ලෙස තරගාවලිය වලට සහභාගී වෙච්ච දවසේ ඉඳලා කඩලු ගන්න ක්‍රීඩකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා නායකයෙක් කැම වෙලෙම තමන්ගේ ප්‍රධාන තුරුම්පුව විදිහට දඟපන්දේ වන්න තෝරාගද්දී තෝරගන්නේ මුත්තයා මුරලිදරන්. එතකොට ඔබ ඩ්‍රොප් වුණාම ඔබට පේන්න තියෙන්නේ මුත්තයා මුරලිදරන්ගේ හැව නැල්ල. හැබැයි එහෙම තිබිලත් කොහොමද අදිෂ්ඨානය නැති කර නොගත්තේ කියන එක? ඒ කතාව හරි ගොඩක් කලාවට මුරලි සෙල්ලම් කරනකොට දෙවනි ස්පිනර් වුණේ ගොඩක් කලාවට ඕල් රවුන්ඩර් කෙනෙක්. සමහරවිට සනත් අයියා පන්දු යවනවා ඊට පස්සේ කුමා ධර්මසේන උපුල් චන්දන වගේ ක්‍රීඩකයෝ. ඉතින් ඒ නිසාත් වෙන්න ඇති මට විටින් විට කණ්ඩායමට එළියට යනවා ආයි කණ්ඩායමට ඇතුළට එනවා ඒ වගේ දේවල් තිබුණේ. ඉතින් ඒකෙදිත් මම ගොඩක් වෙලාවට හිතපු දේ තමයි මට අවශ්‍ය වෙලාවට කොයිලාවකවත් කණ්ඩායමට යන්න බෑ. නමුත් කණ්ඩායමට යන්න නම් තමන්ගේ අපි අර කතා කරන ප්‍රෙපරේෂන් එක තියෙනවා. විශේෂයෙන් ක්ලබ් මැච් එකකට ගිහිල්ලා කොහොමද සෙල්ලම් කරන්නේ? ඒ ක්ලබ් සීසන් එකේ කොහොමද පර්ෆෝම් කරන්න කියලා. ඉතින් මම කල්පනා කරපු දේ තමයි හැම වෙලේම මට අවස්ථාවක් කොයි වෙලේ හරි හම්බ වෙයි කියන ඒ විශ්වාසය තිබුණා. ඉතින් ඒකට අර අඩිතාලම තමයි ක්ලබ් එකට ගිහිල්ලා පර්ෆෝම් කරන එක. ඉතින් මම ඒක ගැන විතරයි මම ඇත්තටම කන්සන්ට්‍රේට් කරේ. ඇත්තටම පිට වෙන්නේ මොනවද? මම ඩ්‍රොප් වෙලා ඉද්දී මොනවද මං කරන්නේ? අර අපි කතා කරන ඍණාත්මක දේවල් වලට වැඩිය ගොඩක් වෙලාවට මගේ කන්ට්‍රෝල් එකේ තියෙන දේවල් තමයි මං ඒ දවස් වල හිතුවේ. හැබැයි ඔබ කියනා වගේ අනිවාර්යෙන් දුක් වෙච්ච අවස්ථා ඕන තරම් තිබිලා තියෙනවා. නමුත් එහෙම උණයි කියලා අධෛර්ය වෙන්න හිතුන්නේ නැහැ. මේ ක්‍රිකට් ක්‍රීඩාව මග දාලා යන්නවත් එහෙම නැත්නම් ආපහු ගෙදර යන්නවත් එහෙම හිතුන්නේ නැහැ. මේ ක්‍රීඩාවත් එක්කම ඉදිරියට යනවා කියන අදිෂ්ඨානය නම් ඒක හැමදාම තිබුණා. ඊළඟට රංගන හේරත් කවුද කියලා සාමාන්‍ය ප්‍රේක්ෂකයාට සාමාන්‍ය රසිකයාට හරියට වැටහෙන්න පටන් ගත්තේ
මුරලිදරන් විශ්‍රාම ගියාට පස්සේ. මොකද ඊට පස්සේ තමයි අපට නොකඩවා තරඟවලට සහභාගී වෙලා තමන්ගේ ආයුධ නැත්නම් තමන්ගේ තුරුඹ පාවිච්චි කරන්න හැකියාවක් ලැබුණේ. නැත්තම් වෙන්නේ එක තරඟ එක පාවිච්චි කරන ආයෙ මාස ගානකට පස්සේ ඊළඟ තරඟ එනකල් බලන් ඉන්න ඕන තමන් අත්හදා දාපු දේවල් අත්හදා බලපු දේවල් ජාත්‍යන්තර තරඟයකදී පාවිච්චි කරන්න. මුත්තය මුරලිදරන්ගේ විශ්‍රාමයෙන් පස්සේ ඔබේ ජීවිතයේ ස්වර්ණමය යුගයේ උදා වුණා කියලා මට හිතෙනවා. ඔව් විශේෂයෙන් ඊට අවුරුද්දකට කලින් ගත්තොත් මම අර එක වෙලාවක එංගලන්තේ ලීග් ක්‍රිකට් සැලැන් කරන්න ගිහිල්ලා හිටියා. එහිදී 2009 වසරේ පකිස්තාන් සංචාරයේ මුරලි මං හිතන්නේ යාගේ ෂෝල්ඩර් එකේ ඉන්ජරි එකක් නිසා මට හදිසියේ මට කැදවීමක් ලැබුණා පකිස්තාන් එක සැලැන් කරන්න. ඉතින් ඒකෙදිත් මං හිතන්නේ ඒ තරඟේ ගාල්ලේ තරඟේදී මම තරඟේ වීරයා වුණා. තරඟේ අපි ජයග්‍රහණය කළා. ඉතින් මම දැන් එතන ඉඳලා මුරලි රිටයර් වෙනකන් මං මාස පොඩි කාලයක කාලයක් තිබුණේ. ඒ අතරේ टेस्ट तरंग मट पहाक हायक वगे तमें क्रीडा कर मुने मुरली गियाट पास अतर मट गुडक अवस्था खंबूना अपे जाति का क्रीडा कर पलवी आवड़ दहाय म लबागते धनुम ये फलपुरुद्ध मट पुलवांगुना इतने इंदा दिगिन दिगट में इसहट गिनीयन मुखद एक गुडाक पताकर नूनदे तमाय मंग श्रीलंका एकांड मत गुडाक संचार गिहिला गुडा क्रीडा कलती नो ईटा मतर क्रीडा समाज गुडाक क्रीडा कलती मुना ඉතින් හැම වෙලේම ඒකෙන් ලැබුණු අත්දැකීම් ඒ දැනුම මට ජාත්‍යන්තර තරඟ වලට ගේන්න පුළුවන් හැකියාව තිබුණා 2010න් 2010 මුරලි රිටයර් වුණාට පස්සේ ඊළඟට දැන් ක්‍රීඩකයෙකුගේ විනය කියන එක කොයිතරම් වැදගත්ද කියන එක ගැන ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැහැ ඒක නේද සාකච්ඡා කළ යුතු නැහැ මොකද විනය ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂම ඉතාමත් ඉහළ තලයකින් සලකන නිසා මම කතා කරන්නේ මේ ක්‍රීඩාවේ විනය නෙමෙයි හැබැයි ක්‍රීඩාවෙන් එහාට ගිහලා නැත්තම් ක්‍රීඩා පිටින් එහාට ගිය විනයක් ක්‍රීඩකේ කොට තියෙනවා. ඒ පැත්තෙන් බැලුවට පස්සේ කියන්නේ සමහර වෙලාවට තමන්ට කැමති කෑමක් කන්න බෑ. හරි? තමන්ට අවශ්‍ය ගමන් බිමන් යන්න බෑ. මලගේවල්, මගුල්ගේවල්, පන්දින සාද මේවට සහභාගී වෙන්න බෑ. චොක්ලට් කන්න දෙනොත් චොක්ලට් කන්නත් බෑ අනවශ්‍ය වෙලාවට. දැන් මේ වගේ බොහොම අධික ලෙස ස්වයං විනයක් සහිතව තමයි රංගන හේරත් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒකට හේතුව කොයි වෙලාවෙ හරි කණ්ඩායමට අවශ්‍ය වුණත් මම ලෑස්ති වෙලා ඉන්න ඕනේ යන්න කියන එකත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. මේ ස්වයං විනය කොයි තරම් වැදගත්ද මේ බලාගෙන ඉන්න අපේ තරුණ ලාබාල ක්‍රීඩකයන්ට ඒක මම මෙන්න මේ ආකාරයට පැහැදිලි කරන්න ආමන්ත අපේ රටේ මිලියන 22ක් මිලියන 23ක් ඉන්න රටක මේ වගේ ජාතික කණ්ඩායමට අපේ ශ්‍රී ලංකා ටීම් එකට ක්‍රීඩා කරන්න හම්බ වෙන්නේ අතලොස්සකට. ඉතින් ඒ අතලොස්සක් හම්බ වෙන අය අනිවාර්යෙන් දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ. ඉතින් මටත් ඒ අවස්ථාව හම්බුණා. එහිදී ජාතික කණ්ඩායම ක්‍රීඩා කරනවා කියන්නේ අනිවාර්යෙන් ඔබ ගැන බලාපොරොත්තුවක්, ඔබ ගැන වටිනාකමක් සහ ඔබට වගකීමක් තියෙනවා. ඉතින් ඒකෙදී අපි හැම වෙලේම දැනගන්න ඕනේ විශේෂයෙන් අපි කතා කරන විනය, ඒ දේවල් කොහොමද අපි පිළිපදින්නේ කියන එක. විශේෂයෙන් කොහොමද තමන්ගේ ෆිට්නස් එක බලාගන්නේ, කැම බීම බලාගන්නේ කොහොමද? ඊට අමතරව තමන් රස්සාවක් කරනවා නම් ඒ රස්සාවත් එක්ක කොහොමද මේ දේවල් හදාගන්නේ කියන එක. ඉතින් මං හිතන්නේ තමන්ට ඒ වගකීම තේරුනහම තමන් මේ රටට වටින කෙනෙක්, තමන්ට වගකීමක් තියෙනවා කියලා තමන්ට තේරුනහම මම හිතන්නේ විනය අනිවාර්යෙන් දිගින් දිගටම කරන්න ඕනේ කියන එක මම හිතනවා. සහ ඉදිරියේදීත් මගේ මම හිතනවා මේ ඉදිරියට එන ක්‍රීඩකයන්ටත් මම උපදෙසක් හැටියට දෙන්නේ තමන්ගේ විනය. විශේෂයෙන් අපි කතා කරන self discipline ප්ලේන් එක අපිට දිගින් දිගටම මේන්ටේන් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ හිතන හැම දෙයක්ම ගොඩක් වෙලාවට සාර්ථක කරගන්න තියෙන අවස්ථා ප්‍රමාණය වැඩි කියන එක. ඒ වගේම ඔබ රැකියාව ගැන සඳහන් කරපු නිසාම දැන් ඔබ අර කණ්ඩායමෙන් ඩ්‍රොප් වෙනවා, ආයෙනවා මේ තත්ත්වෙත් එක්ක ඔබට මේ රැකියාව සියල්ල අතහැරලා දාලා මම වෘත්තිමය විදියට ක්‍රිකට්ම කරනවා කියන පහසුව, ඒ සැප පහසුව ඔබට තිබුණා. ඔබට හැම වෙලේම ඔබගේ රැකියාව ආරක්ෂා කරගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඔබගේ ක්‍රීඩා ජීවිතයේ සාර්ථකත්වයේ පසුපස රැකියාවෙත් සෑහෙන සහයෝගයක් තියෙනවා. ඔව් විශේෂයෙන්ම දැනට මේ වෙනකන් 2000 ඉඳලා 2020 වෙනකන් සම්පත් බැංකුවේ මම කළමනාකරු බිස්නස් ප්‍රොමෝෂන් කියන මේ යටතේ වැඩ කරනවා. ඊට අමතරව මම ඊස්ට් වෙස්ට් මාකටිං ආයතනය සහ ජෝන් කිල්ස් ආයතනයේ රැකියා දෙකක් කරලා තියෙනවා 2008 කලින්. ඉතින් මේ මතක් කරපිකේ ගොඩාක් තියෙන දේක් තමයි විශේෂයෙන් මම මුලින්ම කිව්ව දේ තමයි විශේෂයෙන් පිටපලාත් වලින් ආපු කෙනෙකුට අනිවාර්යෙන් ෆයිනෑන්ෂල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී මට තේරුණ දේ තමයි විශේෂයෙන් 2000 ඉඳලා අද වෙනකනුත්
විශේෂයෙන් සම්පත් බැංකුවේ මේ වෙනකනොත් මට මගේ පුහුණු වීම කරන ඒ කියන්නේ පුහුණුකරුවෙක් හැටියට අවශ්‍ය වැඩ කටයුතු කරන්නත් මට ඒ නිදහස දීලා තියෙනවා විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන කාලෙත් ඒ නිදහස මට ලබා දුන්නා ඉතින් ඒකෙදි වැදගත්ම දේ තමයි අර ක්‍රීඩකයෙකුට අපි කතා කරන අර මූල්‍යමය ප්‍රශ්න ගොඩක් වෙලාවට ගැන හිතන්නේ නැතුව තමන් මේ කරන විශේෂයෙන් ක්‍රිකට් ගැන ෆෝකස් කරන්න මට ඒ ලබා දුන්න අවස්ථාව ඉතාමත් අගය කොට සලකනවා විශේෂයෙන් බැංකුව පැත්තෙන් දැන් සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙකුට සමබර කරගන්න තියෙන දේවල් දෙකයි එකක් තමයි මේ රැකියාව සහ පවුල කියන එක හැබැයි ඔබ ක්‍රීඩකෙක් වුණාට පස්සේ ක්‍රිකට් ජොබ් ෆැමිලි මේ තුනම සමබර කරගන්නවා නැත්තම් පුජ්‍යලෙක් විදිහට අසාර්ථක වෙනවා මොකද එකක් හරි ගිල්ල වැඩක් ක්‍රිකට් හරි ගිල්ල වැඩක් නැහැ රැකියාව පවුල අසාර්ථක වුණත් එහෙම ඊට පස්සේ පවුල සාර්ථක කරගන්න නැහැ රැකියාව සහ ක්‍රිකට් අසාර්ථක වුණත් ඒ වගේ තුනම සමබර කරගන්න කොහොමද මේ තුනම හරියට කරගන්නේ ඒක ඇත්තටම අර මුලික කියන වගේ දැන් මට මේ විදිහට හරි ලේසි උත්තරයක් දෙන්න පුළුවන් නමුත් ඒක ඒ කාලේදී ඒ කාලේ ගැන හිතලා බලනකොට ටිකක් අමාරු දෙයක් නමුත් ඒකේ මම හිතන්නේ විශේෂම ගෞරවය යන්න ඕනේ මගේ දෙමව්පියන්ට ඒගොල්ලන් හැම්බෙලේම ඒ වටා පිටාව හදලා දීලා තිබුණා මට මගේ ක්‍රිකට් ක්‍රීඩාවට හරි බැංකුවේ ඒ රස්සාව කරන දෙයට හරි කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒකෙදි ගෞරවය අනිවාර්යෙන් දෙමව්පියන්ට යන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට දැන් නම් මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. නමුත් දැන් මේ විදිය 2011 ඉඳලා මේ වෙනකන් මගේ බිරිඳත් එක්ක දැන් මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙනුත් ඒ පවුල් වලින් ලැබුණු සහයෝගය අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකද අපි අර කතා කරන ඒ තේරුම් ගැනීමේ හැකියාව ඒ සෑම දෙයක් එක තමයි මේ දේ ලේසි වුණේ මට ක්‍රිකට් ගහන්න ඇත්තටම. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට එන ක්‍රීඩකයෙකුට උනත් මොකද ඒ වගේ මොකක් හෝ විශේෂයෙන් පවුලක හෝ තමන්ගේ රස්සාවේ ප්‍රශ්නයක් ඇති වුණොත් විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ફોકસ කරන්න තියෙන කාලේ අමාරු වෙනවා. ඉතින් මට මේ දේවල් නැති වෙන්න මම කිව්වට දැන් මෙහෙම ලේසියෙන් කතා කරාට ඒ කාලේ මං හිතනවා අර හිතපු ආකාරය සහ ඒ කරපු දේවල් වල සාර්ථකත්වය තමයි දැන් මේ තියෙන්නේ කියලා. හොඳයි දැන් අපි කතා බහේ පොඩ්ඩක් අපි වෙනස් පැත්තකට යන්න යනවා. දැන් රංගන ක්‍රිකට් ගහන්න එන කාලේ සහ ක්‍රිකට් වල පවතින කාලෙදී විශේෂයෙන්ම ඔබ නැගියන කාලෙදී තරුණ කාලෙදී Facebook කියලා එකක් තිබුණේ නැහැ. Instagram කියලා එකක් තිබුණේ නැහැ. YouTube කියලා එකක් තිබුණෙත් නැහැ. Twitter කියලා එකක් තිබුණෙත් නැහැ. කොටින්ම කිව්වොත් එහෙම ටෙලිෆෝන් එකත් සීමා සහිත වෙන්නේ නැති. ඒ වගේම විවේක වෙලාවට පොඩ්ඩක් TV එකක් දාලා බලන්න පුළුවන් වෙන්නේ නැති ඒත් channel 100 ගණන් තියෙන ටීවී තිබුණෙත් නැහැ. ඉතින් ඒ වගේ පරිසරයක් නිසා බොහොම ලේසියෙන් ක්‍රිකට් වලට අවධානය යොමු කරන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා හිතනවා. මම එහෙම කිව්වේ ඇයි දන්නවද? දැන් මේ බලන් ඉන්න අපේ තරුණ පිරිස ඉන්නවනේ. මේ අය මේ සියල්ලට මැදි වෙලා ඉන්නේ. ඉතින් අද ඕනම තරුණ ක්‍රිකට් ක්‍රීඩකෙක් ගත්තට පස්සේ යාට social media වලින් බැහැරව ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිනවා. අද ඉන પરම්පරාවට social media ජය අරගෙන කොහොමද තමන්ගේ ක්‍රිකට් ජීවිතය හදාගන්නේ කියලා ඔබ වගේ කෙනෙක් අනිවාර්යෙන් උදව් කරන්න අවශ්‍යයි. විශේෂයෙන් ඒ සෝෂල් මීඩියා එකේ මම දකින දේ තමයි ගොඩක් වෙලාවට එහි සම්බන්ධ වෙලා ඉන්නේ තමන් දන්න අය නොදන්න අයත් සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි තමන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ හැමෝම තමන්ට උදව් කරන්න තමන්ව දිරිගන්නන්න ඉන්න අය තමයි වැඩිපුර ඉන්නේ. අපේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකෙක් හැටියට ගත්තොත් අපේ ඇත්තට මේ ෆෑන්ස්ලා හැටියට අපි දකින්න ඕන. නමුත් ගොඩක් වෙලාවට මමත් දැකලා තියෙනවා අපේ ක්‍රීඩකයන්ව ක්‍රිටිසයිස් කරනවා ඒ වගේ දේවල්. ඉතින් ඒකෙදි මට දෙන්න පුළුවන් උපදෙස තමයි තමන් හැම වෙලේම තමන්ව විශ්වාස කරන්න තමන් කරන දේ විශ්වාස කරන්න මොකද තව කෙනෙක්ට ඔබ ගැන තීරණ ගන්න අවස්ථාවක් දෙන්න එපා ඉඩ තියන්න එපා මොකද ඔබ තමයි ඔබ ගැන තීරණ ගන්න විශේෂයෙන් කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරනකොට කණ්ඩායමේ පුහුණුකරු කණ්ඩායමේ නායකයෙක් ඉන්නවා ඒත් එක්ක ඔබට තීරණ ගන්න පුළුවන් නමුත් තව කෙනෙක් කියන දෙයකට හෝ ඒකට නැත්තම් තරහ ගිහිල්ලා හෝ අපි කියන්නේ අර ඒවට අනවශ්‍ය විදියට රියැක්ට් කරලා අනවශ්‍ය දේවල් කරගන්න එපා මොකද ඒකට හේතුව වෙන්නේ එහෙම කරගත්තොත් තමන් විසින්ම තමන් අනවශ්‍ය ප්‍රශ්න වගේක් හදා ගන්නවා ඉතින් සෝෂල් මීඩියා වලින් ඔයගලට ගන්න තියෙන දේ තමයි විශේෂයෙන් මේ හම්බ වෙන ইনফෝමේෂන් එක අරගෙන ඒකෙන් ඔයාගේ ජීවිතයට ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ සාමාන්‍ය ජීවිතයට වෙන්න පුළුවන් ඒ දේවල් අරගෙන ඉදිරි ගමන ගැන හිතන්න නමුත් ඒකෙන් ලැබෙන අර අපි කතා කරන ඍණාත්මක දේවල් ගැන වැඩි හිතන්නේ නැතුව හිතුවොත් හොඳ හිටියොත් හොඳයි කියන එක තමයි මගේ උපදෙස. ඊළඟට තවත් ඒ වගේම බරපතල ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක් තමයි දැන් ක්‍රිකට් දිනුනනවත් එක්කම ක්‍රිකට් පස්සේ මුදල් එන්න ගත්තානේ. ඒකත් එක්කම මේ මැච් ෆික්සින් කියලා දෙයක් නැත්නම් තරඟ පාවා දීම කියලා දෙයක් කතා බහට ලක් වෙන කාලවකවන්න. දැන් ඔබට තියෙන අත්දැකීම් එක්ක ඔබේ ජීවිතේ කවදාවත් එහෙම පැල්ලමක් ඇති කරගත්ත ක්‍රීඩකෙක් නෙවෙයි. අඩුම තරමේ චෝදනාවක් එන්න ඉඩ දුන්න ක්‍රීඩකෙක් නෙවෙයි.
දැන් තත්ත්වය ඊටට බරපතලයි. මොකද අල්ලපු රටේ IPL තියෙනවා, අපේ රටේ LPL තියෙනවා. ඊට පස්සේ පාකිස්තානයේ, බංග්ලාදේශයේ මේවත් ගන්නවා ලීග් තරඟ. මෙහෙම බැලුවට පස්සේ ක්‍රීඩකින්ට එවැනි අවස්ථාවන්ට ආරාධනා ලැබෙන තියෙන හැකියාව, ඒ සම්භාවිතාව ඉතා වැඩි. ඒ නිසා මේ પરම්පරාවට ඒ ගැනත් ඔබ වගේ ජේස්ටෙක් කතා කරන්න ඕනේ. ඒක මම හිතන්නේ ඒක එක එක කාලෙන් කාලට වෙනස් වෙච්ච දෙයක්. මොකද මම ක්‍රීඩා කරන කාලේ 99 2009 වගේ කාලවල අපිට ඒ කියන්නේ ACU ඒ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ මීටින් වලදී කියපු දේවල් තමයි මෙහෙම කවුරු හරි කෙනෙක් ඔයාට කිව්වොත් ඇවිල්ලා ඒක මැච් ෆික්සින් වෙන්න පුළුවන්, ස්පොට් ෆික්සින් වෙන්න පුළුවන්, මෙන්න මේ වගේ දෙයක් කරන්න, නෝ බෝලයක් දාන්න, වයිඩ් එකක් දාන්න කිව්වොත් ඒක ඉමීඩියට්ලි ඉන්ෆෝම් කරන්න කියන එක තමයි ඒ දවස්වල තිබුණේ. නමුත් ඒක තවත් දැන් ඒක මම बरपतलताे वेला दैंग हमलेम की मम एलपीएल तरंगावली सहभागे वगे साकट सहभागीना दैंगल हमलेम की अने यम किसी के ज्ञान उबट यम किसी सैके अति उन्ना एक सैके साधारण सैके हरद वरदी वीता ने अवश्य अथॉरिटी वोलट एक इनफॉर्म कर विशेष मे अवस्था वहगनी अपे पासल पासल वाल क्रीडाकरण क्रीडको नंग इधर यदि क्लब वाल क्रीडाकरण क्रीडको नंग ओगुलांट मुखाखरी ओगुलांट मुखाखरी सैके अक्ति नंग मे ये विला ओगुलांट हमला इन लंगम इन के ना पीतम एक तमंगे दिमापियो वेन्न पुलवांग हेमनत्तांग तमंगे विद्वालपति तुमा वेन्न पुलवांग हेमनत्तांग क्रीडाबार आचार्य वेन्न पुलवांग एक कुट इताम इक्मनिंग एक धनुवत् मुखद एक यदि अभी धनुवत् इन एक දඬුවම් ලබන්නම වෙනවා. තවදයක් මම අහලා තියෙන දෙයක් තමයි මේ මැච් ෆික්සින් වගේ දෙයකට නිකන් හරි කතාවට හරි පෙළඹුණොත් එහෙම කතාවට හරි පැටලුණොත් එහෙම අපි කියන්නේ ආයේ ගැළවීමක් නැහැ කියන එක. මොකද ඒගොල්ලන් ආයේ අර ත්‍රස්තවාදී වගේ පස්සෙන් එනවා කියන එක. ඒ නිසා මුලින්ම ඔක විසඳ ගන්න එක තමයි හොඳ මේ මම කතා කරලා බලන්නම්, අහුම්කම් දීලා බලන්නම්. එහෙම ගියොත් එහෙම ප්‍රශ්න බරපතල වෙන්න පුළුවන් නේ. ඒක හරියටම හරි ඒක තවත් ඒ විස්තර ඇතුව කියනවා නම් ඒ වගේ දෙයක් කතා කරන තැනක ඉඳලා Tamante දේ ඇහිලා ඒ දේ දැනුවත් කරන්න නැතුව හිටියත් Taman වැඩිකාරයෙක් හැටියට තමයි දකින්නේ. ඒ නිසා තමයි කිව්වේ Tamanට සැකයක් ඒ වගේ දෙයක් වුණත් ඒ අනිවාර්යෙන් ඒ දැනුවත් කරන්න ඕන තැනට දැනුවත් කළ යුතුමයි කියන එක තමයි එකම ඉල්ලීම. හොඳයි. දැන් රංගන හේරත්ගේ ජීවිතේ තව පිටුවක් පෙරලෙනවා පසුගිය කාල පරිච්ඡේදයේදී මේ පුහුණු කරු කියන ප්‍රතිරූපය නැත්තම් පුහුණු කරුවෙක් ලෙස රංගන හේරත්ව හඳුනා ගන්නවා. පුහුණු කරුවෙක් ලෙස අහමුලෙස උසස් වීම ලැබෙනවා. ඒවත් එක්ක යම් යම් මෙතෙක් නොදකපු දක්ෂතාවය රංගන හේරත්ගේ ගොඩක් අය දකින්න පෙළඹෙලා තියෙන දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ රංගන හේරත්ගේ අනාගතේ දැන් යන්නේ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක්ද පුහුණු කරුවෙක් වීම සඳහා? විශේෂයෙන් මම සමුගත්තට පස්සේ නම් එකපාරට මම හිතුවේ නෑ පුහුණු කරුවෙක් වෙනවයි කියලා. නමුත් දැන් මම රිටයර් වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඉතින් හැබැයි ඉන්න කාලේ මම හිතපු දෙයක් තමයි ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න ඕනි කියන එක. ඉතින් ඒකෙදි මම ඇත්තටම හිතපු දේ තමයි දඟපන්දු යවන්නන් එක්ක වැඩ කරන්න ඕනි කියලා. ඉතින් ඒකෙදි මට ක්‍රිකට් ආයතනය ලබා දුන්න සහයෝගය තමයි අපේ තියෙනවා. ක්‍රිකට් පුහුණු කරුවන්ට අපි අර කතා කරනවා ලෙවල් 2 ලෙවල් 3 කියලා. ඉතින් ඒ අවස්ථාවන් දෙකම මට ලබා දුන්නා. ඉතින් ඒ දෙක කරලා වුණාට පස්සේ මට ඇත්තටම මගේ ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. මට ඒකටත් මට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා අපේ ඉදිරියට එන ක්‍රීඩකයොත් එක්ක විශේෂයෙන් දඟපන්දු යවන්නොත් එක්ක මගේ මම මේ අවුරුදු ගානක් තිස්සේ ලබාගත් ඒ දැනුම සහ ඒ අත්දැකීම් ඔවුන් එක්ක ෂෙයා කළා. මට අවුරුදු 10ක් පරක් වෙලා නැහැ හම්බුනේ ඒ ඔවුන්ට මට හම්බුන අවස්ථාව. ඔවුන්ට එච්චරකල් පරක් වෙන්නේ නැතුව කොහොමද ජාතික කණ්ඩායමට ගිහිල්ලා ක්‍රීඩා කරන්න අවස්ථාව සලස්සලා දෙන්නේ? මේ පුහුණු කිරීම මගින් කියන එක ලබා දෙන්න තමයි මගේ එකම අරමුණ. හොඳයි. ඔන්න දඟපන්දු යවන්න බලාගෙන ඉන්නවා නම් හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් අවුරුදු 17යි නම් අවුරුදු තව අවුරුදු දෙකක් විතර යද්දී රංගනත් එක්ක වැඩ කරන්න අවස්ථාව උදා වෙවි. ඔය අත්දැකීම් සම්භාරය ඔබට ලබා ගන්න අවස්ථාව ලැබෙවි. හොඳයි. LPL ගැන කතා කරපු නිසාම මේ LPL ලංකාවේ පවත්තර සාර්ථකව තරඟාවල නිමා කළා. ඒ ගැන මම හිතන්නේ අපි සුභ ප්‍රාර්ථනා කරන්න අවශ්‍යයි. මොකද ඉතාම අපහසු කාල පරිච්ඡේදයක අභියෝග දහසක් මැද්දේ තරඟාවල නිමාවටපත් කළා සාර්ථකව. ඉතින් ඒක වෙලා විශිෂ්ට ජයග්‍රහණයක්. ඒකත් එක්කම මේක බලාපොරොත්තු වුණේ මේ තරඟාවලියක් පැවැත්වීමෙන්
රටතුල ක්‍රිකට් උද්දීපනයක් ඇති කරන්න රටතුල සහ විශේෂයෙන්ම තරුණ පරම්පරාව තුළ ක්‍රිකට් අර ඉන්ස්පිරේෂන් එකක් ඇති කරන්න ඒක ප්‍රායෝගිකව බලලා පස්සේ ප්‍රමාණවත් පරිදි ඇති වුණා කියලා ඔබ විශ්වාස කරනවද විශේෂයෙන් මේ අපි කතා කරන කොවිඩ් 19 වසංගතේ කාලේ අර ආමන්ත්‍ර කිව්වා වගේ අනිවාර්යෙන් ඒකට ලොකු ගෞරවයක් හිමි වෙන්න ඕනේ මේ වගේ තරඟාවලියක් මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා කරපු දෙය විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙල්ත් මිනිස්ට්‍රී ඊට අමතරව ෆෝසස් මේ හැමෝගෙම එකමුතුවක් නිසා තමයි මේ දේ සාර්ථකව කරගන්න පුළුවන් වුණේ මොකද මම ඒකට සම්බන්ධ වෙලා හිටපු නිසා මම ඇස් දෙකෙන්ම දැක්කා ඒක කොච්චර හොඳට සංවිධානය කරලා තිබුණාද කියන එක. ඉතින් ඒකෙදි අපේ ක්‍රිකට් පැත්තෙන් ගත්තොත් විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි අපි 2012 න් පස්සේ තමයි SLPL තරඟාවලියට පස්සේ තමයි අපි මේ LPL තරඟාවලිය ක්‍රීඩා කරේ. මේ තරඟාවලියේ මුලදී අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඇරෙන්න අපේ අලුතෙන් එන ක්‍රීඩකයන්ට චොටක් විතර perform කරන්න අමාරු වුණා. නමුත් මේ තරඟාවලියේ මැද යනකොට අපේ අයත් ඒකට adjust වුණා කියන එක මම හොඳටම දැක්කා. ඉතින් ඒකෙදි අපි දැනගන්න ඕන දෙය තමයි විශේෂයෙන් මේ වගේ පිටරට ක්‍රීඩකයෝ ඇවිල්ලා මෙම වෙනම ඕනර්ස්ලා ඇවිල්ලා වෙනම මැනේජ්මන්ට් එක අපේ ක්‍රීඩකයනුත් ඒගොල්ලන් එක්ක එකතු වෙලා ඉතාමත් හොඳින් ඒ දක්ෂතාවයන් පෙන්වුවා. ඉතින් ඒක ඉතාමත් හොඳ ලක්ෂණයක්. ඉතින් ඒකෙදි වැදගත්ම දේ තමයි මේ තරඟාවලියේ දිගින් දිගටම කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක. මේ තරඟාවලිය කොහොමද දිගින් දිගටම ඉදිරියට ගෙනියන්නේ කියන එක මොකද මේ වගේ තරඟාවලිය විශේෂයෙන් අපි LPL ගත්තොත් එහෙම මම හිතන්නේ අවුරුදු දැන් 10කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරනවා. එහිදී අපිට හොඳටම පේන්න තියෙන දෙයක් තමයි ඉන්දියාවට මේ IPL මගින් කොච්චර ක්‍රීඩකයෝ බිහි කරලා තියෙනවද කියලා. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි මේ LPL තරඟාවලිය තව ඉදිරියට ගොඩාක් යන එක. එහිදී අනිවාර්යෙන්ම අපිට තව ඉතාමත් හොඳ ක්‍රීඩකයෝ ඉදිරියට විශේෂයෙන් දැනට ලංකාවේ ටීම් එකට සෙල්ලම් කරනවට වැඩිය අලුතෙන් ක්‍රීඩකයෝ මේ LPL තරඟාවලිය මගින් ඉදිරියට එයි කියන විශ්වාසය මට තියෙනවා. හොඳයි. දැන් මේ පන්දුව ගත්තට පස්සේ මේක අපි කියනවා චෙරි බෝලයක් නැත්නම් රතු පන්දුවක් කියලා. ඉතින් මේක තමයි මම හිතන්නේ ඔබේ අතට වැඩියෙන් මුහුරු වෙච්ච පන්දුව. හැබැයි ඔබගේ දක්ෂතා ලැබිස්සු දිහා බැලුවට පස්සේ ඔබ මේ පන්දුව විතරක් නෙවෙයි සුදු පන්දුවලත් සෑහෙන යමක් කරපු ක්‍රීඩකයෙක්. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි ඔබේ කාලවකවානුවේ තිබුණා මේ සිහිනේ තමයි හොඳ ක්‍රිකට් කෙනෙක් වෙන එක. හොඳ පන්දු යවන්නෙක් වුණාට පස්සේ ඔබ ක්‍රීඩා කරන්නේ ටෙස්ට්ද එක් දිනද 20යි 20ද කියන එක අදාළුනේ නැහැ. ඔබ හොඳ ක්‍රිකට් කෙනෙක් වුණාට පස්සේ මේ හැම ශ්‍රේෂ්ඨයක්ම ජය ගන්න පුළුවන් වුණා. නමුත් අද ඒක ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. මොකද අද ක්‍රීඩකින් නැගියන වයසදීම හඳුනා ගන්නවා මෙයා වඩා හොඳ කෝකටද කියලා යම් කිසි දෙයකට සීමා කරන කොටු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් යම් ක්‍රීඩකයෙකුට අවශ්‍ය නම් මට ෆෝමන්ස් තුනම ගහන්න ඕනේ. මට ටෙස්ට් ගහන්නත් ඕනේ. මට එක් දින ගහන්නත් ඕනේ. 20යි 20 ගහන්නත් ඕනේ. එහෙම හිතන කෙනෙක් අපි හොයා හදාගන්නේ කොහොමද? නැත්නම් තමන් ඒ විදිහට හැදෙන්නේ කොහොමද? ඒකෙදී වැදගත්ම දේ තමයි දැන් අපේ මේ වෙනකන් බිහි කරපු ගොඩාක් ක්‍රීඩකයෝ විශේෂයෙන් මේ මෑත කාලයේ රිටයර් වුණ විශේෂයෙන් මුරලිදරන් කුමා සංගක්කාර මහේල ජයවර්ධන ටී එම් ඩිල්ෂාන් ලසිත් මාලිංග වගේ ක්‍රීඩකයෝ ඉස්සෙල්ලම බැලුවොත් ඒගොල්ලෝ හැම වෙලේම මුලින්ම සෙල්ලම් කරලා තියෙන්නේ ටෙස්ට් මැච් එකක් තමයි සෙල්ලම් කරලා තියෙන්නේ. ඉතින් ටෙස්ට් මැච් එකක් සෙල්ලම් කරපුවාම ටෙස්ට් මැච් එකේ දවස් 5ේදී අපි ඇත්තටම ටෙස්ට් මැච් එකක් කියන එකේ අදහස තමයි ක්‍රීඩකයෙක් හැම වෙලේම ටෙස්ට් වෙනව හැම පැත්තකින්. ඒක මෙන්ටලි වෙන්න පුළුවන්, ෆිසිකලි වෙන්න පුළුවන්, තමන්ගේ තියෙන කොහොමද ටැක්ටිකල් දේවල් පාවිච්චි කරන්නේ. මොකද පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවස වෙනස් වෙනවා. දෙවෙනි දවසට පස්සේ තුන්වෙනි දවස. එහෙමම දවස් පහේම වෙනස් විදිහේ ආකාරයක් තමයි ටෙස්ට් මැච් එකේ හැදෙන්නේ. ඉතින් මම විශ්වාස කරන දේ තමයි ටෙස්ට් මැච් එකක් සෙල්ලම් කරුවාම ගොඩක් වෙලාවට ඒ ටෙස්ට් මැච් කියන එන්වයරන්මන්ට් එක ඊට අමතරව එක් දින කියන එන්වයරන්මන්ට් එක සහ T20 කියන අවස්ථාවල් සමහර වෙලාවල් වලට හම්බ වෙනවා. ඉතින් ටෙස්ට් මැච් එකක් ක්‍රීඩා කරපුවාම ඇත්තටම ඒ අවස්ථා තුනම හම්බ වෙනවා. ඊට අමතරව දන්නෙම නැතුව තමන්ගේ ටෙක්නික් එක, තමන්ගේ ෆිට්නස් එකේ හැම එකම ටෙස්ට් වෙනවා. ඉතින් මම හිතනවා ටෙස්ට් ක්‍රීඩා කරන්න පුළුවන් නම් විශේෂයෙන් ඔය මේ 20යි 20 ෆෝමැට් එකට කලින් ටෙස්ට් මැච් එකක් සෙල්ලම් කරන්න හැකියාව තියෙනවා නම් ඒක ගොඩාක් හොඳ දෙයක් වෙනවා. තව ෂෝට් ෆෝමැට් එකට එනකොට. හැබැයි එහෙම කියලා හැම කෙනෙක්ටම ටෙස්ට් මැච් එකක් සෙල්ලම් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒකෙදි වැදගත්ම දේ තමයි අපි හිතන්න ඕනේ මම ටෙස්ට් මැච් එකක් ක්‍රීඩා කරන්න තමන්ගේ අදිස්ථානය තියෙනවා නම් මම හිතන්නේ ඒක 20යි 20 ඉස්සෙල්ලා සෙල්ලම් කරා කියලාවත් එක් දින සෙල්ලම් කරා කියලාවත් බැරි වෙන්නේ නැහැ. ඒ ටෙස්ට් මැච් එකකුත් සෙල්ලම් කරනවා කියන ඔයාගේ අදිස්ථානය තියාගෙන ඉන්න ඕනේ කියන එක තමයි මගේ එකම විශ්වාසය. පාසල් වල ලිමිටඩ් ඕවර් සහ 20යි 20 ළමයි ක්‍රීඩා කරන එක ගැන ඔබේ අදහස මොකක්ද?
මම විශේෂයෙන්ම දකින දෙයක් තමයි ඒගොල්ලන්ව පුළුවන් තරම් වැඩිපුර ඒ කියන්නේ වැඩිපුර බෝල් කරන්න වැඩිපුර පන්දුවට පහර දෙන ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න හම්බ වෙනවා නම් හොඳයි කියන එක. මොකද එතන තමයි අපි ප්ලේයර්ස් ලගේ ටෙම්පරමන්ට් එක ඒගොල්ලන්ගේ බේසික්ස් ඔක්කොම ටෙස්ට් වෙන්නේ. ඉතින් එතනදී මොකද නැත්තම් ඒගොල්ලන් ඒක කරලා ඇවිල්ලා ජාතික කණ්ඩායමට ඒ ටීම් එකට එනකොට සමහර විට ඒ දෙකට ඇඩ්ජස්ට් වෙන්න බැරි වෙනවා. හැබැයි 3 දින දවස් දෙකේ තරඟ ක්‍රීඩා කරලා එනවා නම් ඒ පාත් එක මේ විදිහටම හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ ආකාරයෙන් ක්‍රීඩා කරන්න පුළුවන් නම් හොඳයි කියලා. දැන් ක්‍රිකට් ක්‍රීඩකෙක් වුණාම ජාතික කණ්ඩායමට එන අවස්ථාව සහ ඒ කාල සීමාව ඉදලම ඔහු හරි ජනප්‍රිය කෙනෙක්. ලංකාව වගේ රටක ලංකාව, ඉන්දියාව, පකිස්තාන, බංග්ලාදේශ මේ වගේ රටවල හරි ජනප්‍රියයි. ඒකත් එක්කම බොහෝ දෙනෙක් ඒ අය දිහා බලනවා. අනුකරණය කරනවා. දැන් ඒකත් එක්කම මෑත කාලේ අපි දැකපු දෙයක් තමයි මේ විලාසිතා කියන එක. දැන් උදාහරණයක් විදිහට ඔබ සඳහන් කළා වගේ ලසිත් මාලිංග ගත්තා පස්සේ ලසිත් මාලිංග ලංකාවේ ක්‍රිකට් වලට ලස්සන විලාසිතාවක් හඳුන්වා දුන්නා. ඉතින් ලසිත්ගේ හෙයා ස්ටයිල් එක හොන්න මොස්තරය ලෝකෙ වෙන කාගවත් නැති අමුතු යාටම ආවේනික වෙච්ච හෙයා ස්ටයිල් එකක් හඳුන්වා දුන්නා. මම හරි ආසයි කරා. මගේ හෙයා ස්ටයිල් එකට වඩා මම ආසයි ලසිත් මාලිංගගේ හෙයා ස්ටයිල් එකට. දැන් හැබැයි ඒ වගේ අය ගොඩක් ෆැෂන් කරන්න පටන් ගත්තේ වැඩ පෙන්නලා ඉවර වෙලා. තමන් කවුද කියලා පෙන්නලා ඔප්පු කරලා ඉවරලා ඊට පස්සේ මෙන්න තමන්ගේ විලාසිතා එළියට දාන්න පටන් ගත්තා. හැබැයි සමහර වෙලාවට අවදා අපි දකිනවා වැඩ පෙන්නන්න කලින් ඒකත් එක්ක එන විලාසිතා එනවා. ඉතින් මේකෙන් තරුණයන් බාධාවට ලක් වෙනවාද යම් කිසි දෙයකට? ඔව්, අමතක කිව්වා වගේ තමන්ගේ අනන්‍යතාවය ඉස්සෙල්ලා ඔප්පු කරලා කරගන්න පුළුවන් නම් ඒ දේ හොඳයි. හැබැයි විලාසිතාවක් කරනවා කියන එකේ කිසිම වෙලාවක වැරද්දක් දකින්නේ නැහැ. නමුත් මං නැවතත් අර මුල්ම දේට තමයි මම යන්නේ. මොකද තමන් කරන දේ තමන් විශ්වාසයක් ඇතුව කෙරුවොත් එහෙම තමන්ගේ අනන්‍යතාවය හදාගන්න පුළුවන්. ඉතින් එතකොට විලාසිතාවක් කරනවා කියන එක ඒක හැබැයි අනිවාර්යයෙන්ම පාසල් ක්‍රීඩකයෙකුට නම් එකපාරට විලාසිතා කරන්න යන එක ගැන හිතන්න නරකයි. මොකද පාසලේ තියෙනවා විනය රීති නීති මාලාවක්. ඒක අනිවාර්යෙන් ඕගොල්ලන් ඒක පටහැනි වෙලා ඒ වැඩ කටයුතු කරන්න ඕනේ. නමුත් විශේෂයෙන් ජාතික කණ්ඩායම ක්ලබ් ක්‍රීඩා කරනකොට ඕගොල්ලන්ට විනය දේවල් මේ විලාසිතා ගැන හිතන්න පුළුවන්. නමුත් මම දැනටත් හිතනවා තමන්ට පුළුවන් නම් තමන්ගේ අනන්‍යතාවය හදාගෙන ඊට පස්සේ තමන් කරන විලාසිතාවක් කරන්න උනන්දු වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා මම විශ්වාස කරනවා. හොඳයි, අවසාන වශයෙන් ඔබගේ හිතේ මේ කතා කරපු දේවල් වලට අමතරව නිකන් අර කකියන දෙයක් තියෙනවද අපේ තරුණ පරම්පරාවට කියන්න ඕනේ කියලා? මම හැමදාම විශ්වාස කරන දේ තමයි ක්‍රීඩකයන්ගේ දකින විදි තියෙනවා. මොකද ගොඩක් වෙලාවට ගොඩක් අය හිතනවා මට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ, නැත්තම් මොකක් හරි කැපිල්ලක් තියෙනවා, අන්න ඒ වගේ දේවල් හිතේ තියෙනවා. නමුත් ඒක කොයි වෙලාවකවත් හිතන්න එපා. මොකද තමන්ට අවස්ථාව හම්බ වෙන වෙලාව තමන්වත් දන්නේ නැහැ. ඒ අවස්ථාව හම්බ වෙනකොට ඔයාගේ පුහුණුවීම් කරලා අපි කතා කරන බෝල කෙනෙක් නම් අපි කතා කරනවා කොච්චර ගොඩක් වෙලා බෝල් කරන්න ඕනේද, බැට්ස්මන් කෙනෙක් නම් කොච්චර බැට් කරන්න ඕනේද. ඒ තමන්ගේ අර හෝම්වර්ක් ටික කරලා හිටියොත් ඔයාට අවස්ථාව හම්බ වෙනකොට ඔයා ඕන වෙලාවක ලෑස්ති ක්‍රීඩා කරන්න. නමුත් අපි හැම වෙලේම හිත හිටියොත් මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා, අර තව කෙනෙක් මට මගේ අවස්ථාව බාධා කරන අවස්ථාවට, ඒ වගේ දේවල් හිත හිටියොත් ඇත්තටම ඔයාගේ ප්‍රැක්ටිස් එක නැත්තම් ඔයා කරන දේවල් ගැන ෆෝකස් කරන්න තියෙන කාලය අඩු වෙනවා සහ ඔයාගේ මනසින් ඒක එළියට යනවා. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ තමන් කරන දේ මොකද්ද, ඒක ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා, සම්බන්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් රස්සාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ තමන් කරන දේ ගැන 100%ක් විශ්වාසය ඇතුව ඒක සම්බන්ධව ෆෝකස් කරලා වැඩ කරන්න කියන එක තමයි එකම ඉල්ලීම. හොඳයි, බොහොම ස්තුතියි රංගන. මම දන්නවා ඔබ බොහොම කාර්යබහුල කෙනෙක්, රැකියාව පැත්තනොත් ඒ වගේම හැම පැත්තකින්ම ඔබ බොහොම කාර්යබහුල ඉන්න කෙනෙක් සහ වෙලා වෙන උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්. බොහොම ස්තුතියි මේ අපගේ වැඩසටහනට එකතු වීම ගැන. විශේෂම ගාමිණී සනායක ක්‍රිකට් සමරු දේශනය කියලා කියන්නේ ලංකාවේ අනාගත කාලයේදී අතිශය වැදගත් මාතෘකාවක් බවට පත් වේ කියලා මම විශ්වාස කරනවා. මොකද ඔබ එහි තුන්වන අදියරට සහභාගී කරගන්න අපට අවස්ථාව ලැබුණා. ඒ නිසා බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබගේ මේ අදහස් උදාස් අපගේ තරුණ පරම්පරාවට ක්‍රීඩකයන්ට ඒ විතර නෙමෙයි, මම හිතන්නේ ඕනම මට්ටමක ක්‍රිකට් ක්‍රීඩකයෙක් බලන් ඉන්නවා නම් මේ කතාව අතිශයින් වැදගත් වෙන්න ඇති කියලා දෙනවා. බොහොමත්ම ස්තුතියි. වචන වලින් කියන්න බැරි තරම් අගය කරනවා. ආපහු දවසක අපි හම්බවමු. අයිබෝ අයිබෝ. එමනම් 2020 වසර සඳහා අපි ගෙනාවා වූ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ගාමිණී දිසානායක ක්‍රිකට් සමරු දේශනය අපි මෙසේ නිමවට පත් කරනවා. පසුගිය වතාවලවලදී වගේ අපට ඔබව එක්රොස් කරගෙන නැත්නම් එක ස්ථානයකට කැඳවලා මේ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් විද්‍යුත් තාක්ෂණය භාවිත කරලා අපිට එය සාර්ථකව කරන්න හැකි වුණා කියලා විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. 2021 ගාමිණී දිසානායක ක්‍රිකට් සමරු දේශනය අපි
ශාරීරික වේකිනේක මුණ ගැහිලා මුහුණට මුහුණ බලාගෙන කරන්න අවස්ථාවක් ලැබෙවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එමුනම් ඔබ සැමට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඔබේ දරුවා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු කරන්නට සීන දකින දෙමව්පියනි එන්න ආසියාවේ විශාලතම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය බොරැල්ලේ The Chance Sports within වසරක වගකීම අදම පියනගන්න The Chance Sports Borella